ආයතන ගැන උදේකේ අන්තිම කොටස තිබුණා අර මෙනී කරන ආකාරය කියන්න බැරි වුණා. ඒක විශේෂයෙන් ආය ප්‍රසන්ටේෂන් එකක් නෑ නේද? එම භාවනාවටම තිබිච්ච ආකාරය අජ්ජත් ආයතන වල අජ්ජත් ආයතන වල බහිද්දායතන අජ්ජත් බහිද්දා ආයතන වල සමුදේ ආයතන වල වැය ආයතන වල සමුදේ වැය කියලා ඒ කොටස අපිට උදේමත කරගන්න. ඒක පොතේ තියෙනවා. ඒක භාවනාව කරනකොට එහෙම කරන්නේ. වජ්ජන පබ්බේ නෙමෙයි අමතර එක. මට අර වීඩියෝ එකට කිව්ව සමහර ඒක ආයෙ දාන්නත් කියලා ඒක හොඳයි කියලා. උදේ අපි හම්බෙන් එක පොඩි එක තරහන වීඩියෝ ඒ වගේ වීඩියෝ නම් කීපයක් ඇති ඒකට ඒවට කැමති නම් අපිට පොඩි වෙලාවක් ඒවත් ඇස්සේ හිත හරි සුදුසු විදිහට දාන්න පුළුවන්. පොඩි විනාඩි දෙක තුනේ වීඩියෝ සමහරලට ඒවයින් අර භාවනාවට අදහස් ගන්න මේ ලේසි වෙනවා. නිමිත්ත ගන්න ලේසි. මේකත් ඒ වගේ එකක්. මම අපි ඇහැ කියන ආයතනය සාකච්ඡා කරානේ ඇහේ සිද්ධ වෙන වැඩේ. මේ වෙලාවේ මේ වගේ රූපයක් ඇහැ ගැටුණාම ආයතනය ක්‍රියාත්මක වෙනවා. ඒක සංයෝජන ධර්මයක් හිතේ ඇති වෙනවා මේ වෙලාවේ නේද? මොනවාගේ සංයෝජනයක්ද අර 10න් එකම හැම රූපයක් මෙහෙම දැర్శනයක් දැක්කහම ප්‍රිය මధుර බවක් තියෙනවනේ නේද? එතකොට කාමරාග වෙන්න පුළුවන්. හැමෝටම එහෙම නෙමෙයි වෙන්න පුළුවන්. අවිද්‍යාව වගේ සංයෝජන කොහොමද යෙදিলা? එතකොට ඒකේ දැන් වර්ණ කියන්නේ සංඥාවක් නේ. එහෙන් උපදින සංඥාවක් තමයි වර්ණ සංඥාව විදිහට මනස බාර ගන්න. ඕන්නම් අපිට වර්ණ සංඥාවෙන් කොටසක් අහක් කෙරෙයි. මුළු වර්ණ සංඥාවක් නැතුව වර්ණ සංඥාවෙන් කොටසක් අහක් කරලා බලන්න පුළුවන් මොන වගේ හැඟීමක්ද එන්නේ කියලා. අපි වර්ණ වලින් ටිකක් අහක් කරමු. කළු සුදු කියන්නේ වර්ණ. කළු හරි සුදු හරි කියන්නේ වර්ණ. එතකොට කළු සුදු අහක් කරොත් මොකද වෙන්නේ? ඉතුරු වර්ණ ටික කරලා ඔය දර්ශනයෙන් අපි හිතන්නේ කොතන ඉන්නේ කියලා. ඒක අපි අහක් කරමු. ඒ වගේ තමයි ලෝකෙ පේන්නේ අපිට. මොකක් කරේ අර සංඥා වෙනසක් කියලා හිත ඇතුලේ වෙනවද? මේක දැක්කහම එන සංයෝජනයයි අර කලින් විදිය දැක්කහම එන සංයෝජනයයි අතර සමහර වර්ණ ටිකක් අපි අඩු කරපේ විතරයි කරේ. තාමත් වර්ණ තියෙනවා පේනවා. හැබැයි අපි දන්නා හිතට නිකන් නිදහසක් වගේ. හැබැයි අනික් එක ආසයි. ලෝකේ මේ විදිහට දකින්න ආසයි. දැන් ලෝකේ මේ වගේ තව එකක් උදාහරණයක් ගත්තොත් දැන් මේ වගේ ලෝකේ දකින්න ආසයි. ඒකනේ අපි අර මාමිනා වයින්ට ගිහලා දැන් උදේවරුෙත් ලස්සන තිබුණේ නේද? ලස්සන තිබුණා පොළපැත්ත තිබුණා අපි ආසයි. මෙහෙම වගේ තිබුණත් භාවනා කරන්න තෝරගනිද අපි එතන? නෑනේ දැන් ඔයගොල්ලෝ මේ හරි එක හරි නැහැ කියන්නේ. මිරිස් වැටිය අයිනේ මේ වගේ ටිකක් වියලිලා ඒ හරි එක ගහක්වත් හොඳ නැහැ කිව්වා මේ භාවනා කරන්න අර හරියමයි හොඳ කියලා. ඒ මොකද ඒ හරි ටිකක් අර වර්ණ තිබිච්ච හින්දා නේද? ඒක අපේ තෝරා ගැනීම වෙන්නේ අර වර්ණ සංඥාව. අපි උදේ කතා කරායි වර්ණ සංඥාව පුද්ගලිකයි. තොර මනස වර්ණ සංඥාවට හැබැයි වුණෙන් පස්සේ ඒක ඕනේ. ඒක නැතුව ලෝකේ දැක්කම නිකන් මොන හරි අඩුයි එහෙම කියලා දැනෙනවා. මම පෙන්වන්න හදන වර්ණ සංඥාව නැතුවත් ප්‍රශ්නයක් නැහැ. නේද? නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින්. අඩු කියලා හැබැයි තිබුණොත් අපිට ඕනනම් අපේ රස විඳීම වැඩි කරගත්ත හැකි කාමරාගය. ලෝකේ මේ විදිහට දකින්න කැමති කාමරාග සංයෝජනේ. ඒක සංයෝජනයක් කියලා අපිට තේරෙන්නේ අපි හිතන්නේ ඒක ලෝකේ හැටි කියලා. ලෝකේ හැටි නෙවෙයි. වර්ණ පේන්නේ අපේ කර්ම විපාකයක් විදියට. ඒකයි ගන්න සමහර අය උපතින්ම වර්ණන්දයි. ඒකට වර්ණ දැකීමේ පුණ්‍ය ශක්තිය නැහැ. ඒකින්ද වර්ණ කියන්නේ
අපේ කර්ම ශක්තියට පේන ටික. ඒ පේන ටිකට අපේ කාමරාග සංයෝජනය ගොඩක් කල් පුරුදු වෙලා තියෙනවා නොදැනීම. ඒක දැනගන්න ඉතින් එක ඒ සංඥාව චුට්ටක් අඩු කරලා හිතට එන අදහස බලන්න ඕනේ. මෙහෙම තිබුණාට වැඩිය මෙහෙම තිබුණා නම් හොඳයි නේ වගේ අදහසක් එනවා නම් ඒ කියන්නේ කාමරාග සංයෝජනේ මේකට තියෙනවා. සංයෝජන කියන්නේ අන්නේ වගේ සියුම් එකක්. නීවරණය කියන්නේ ඊට වැඩිය නිකන් දැනෙන එක. ඒ විදිහට ඒක හිතන්න. ඒ විදිහ ඕන එකක නිකන් හිතෙන් වර්ණ අඩු කරත හැකි ඔයගොල්ලන්. මොකද වර්ණ සංඥාව කොහොමද ඇහෙන් හිතට ලැබුණාට හිතට ඕන එක අඩු කරන්න පුළුවන් වැඩි කරන්න. ඒකනේ අපි ආලෝක සංඥාව කියලා එක පුරුදු වෙන්නේ. අඳුර සංඥාව ආලෝක සංඥාව ඕන තැනකට දැන් අපිට එන කළුවරේ තියෙන තැනකට උනත් මනසින් ආලෝක සංඥාව දාලා එළිය වැටිලා තියෙනවා වගේ බලන්න පුළුවන්. ඒ වගේ වර්ණ සංඥාව එළිය තියෙනවා නම් මනසින් වර්ණ සංඥාව අඩු කරලා බලන්න. ඒ විදිහේ හිත දමනය කිරීමක් ඕනේ වෙනවා. ඉතින් මේක මිදෙනවා යන්න. අර මේ වගේ කැමැත්තවල් තියාගෙන දැන් අපි ට්‍රිප් එහෙම යනවා නේද? කැමැති මේ වගේ දර්ශන දකින්න. ඒකනේ ඉතින් අපි ට්‍රිප් එහෙම ඕගනයිස් කරන්නේ. ඒ වෙනකට වියලි කාලෙක හැම ගියාපම මේ වගේ තියෙනවා. මම මේ පෙන්නන්නේ වර්ණ සංඥා තියෙන කොටයි නැති කොටයි ඔයගොල්ලන්ගේ හිතට මොකද වෙන්නේ කියලා. ඉතින් හැම වෙලේම මේ තියෙනකොට හොඳයි කියලා හිතනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ බැඳිලා ඉන්නේ කාමරාග. එහෙම බැඳිලා ඉන්නකම් ගැලවෙන්නේ නැහැ. ඒ විදිහට බලන්න ඕනේ ලෝකෙ දිහා බලනකොට වෙනද බලපු නැති කෝණවලින් දෘෂ්ටිවලින් නිවැරදි දෘෂ්ටියකින් බලන්න පුරුදු වෙන්න. පුරුදු කරන්න තමයි අර සතිපට්ඨානේ අර සංයෝජන කොටස තියෙන්නේ. ඒ කියන්නේ අපි නිකන් මෙතන නම් මේ වගේ දර්ශනයක අපි හිතනවා දැන් මේ වගේ දර්ශනයක ඇහැට ප්‍රිය දර්ශනයක් ඒවා බැලුවට ඉතින් කාමරාග සංයෝජනේ හිතේ ඇති වෙන්නේ නැහැ කියලා අන්න ඒ නිසායි මේක වෙන්නේ. ඇති වෙලා හිතේදී ඉතින් මනසින්ම පවර්ණ අඩු කරන්න පුළුවන් මනෝ කර්මයක් විදිහට. මනසට පුළුවන් ඕන සංඥාවක් අඩු කරන්න වැඩි කරන්න මනෝ කර්මයක් විදිහට. ඉතින් ඒවා එහෙම කරලා අර කාමරාග එන වෙලාවට ඒක අඩු කරන්න මනෝ කර්ම කරන්න. ඒවා එතකොට කුසල කර්ම. ඒ වගේ වුණා නම් ඕන තරම් තියෙනවානේ අපිට වර්ණ අඩු කරලා. වෙනසක් වෙනව නේද හිතට? වෙනසක් වෙනවා. ඉතින් ඒක තමයි වර්ණ සංඥාව අපේ මනසට කරන බලපෑම. රස සංඥා ඒකන චුට්ටක් අඩු කරාම ප්‍රශ්නද? මේ වැඩේම එතන තියුණේ ඒකයි කියන්නේ. මේක පෙන්වෙත් ඒක. දැන් ආයතන මේ ආයතන ඇහැ ආයතන වගේ තමයි දිව ආයතන. ඒකට මොන හරි රස සංඥාවක් අඩු වුණාම මේ අපි දැක්ක අත්දැක්කද දවල් මේ ඒකේ වෙනස නේද? ඊට පේනවා අර දැන් වෙනදා වගේ ඔයගලන් නොට් කරත් දැන් වෙනදා වගේ කෑම කටක් මඟ දිගිලෙන්නේ නැහැ. ලුණු අඩු කරපු ගමන් මම දැන් ඒක දැක්කත් දැනගත්තද? දැන් කෑම කට කාගෙන යනකොට ටික ටික ගිලිනේ. ලුණු නැතුවම් ටික ටික ගිලෙන්නේ නැහැ. නෑ ඉවර වෙනකම් අපල හැරි එකපාර තමයි ගිලෙන්නේ. ඒක තමයි. ඒ කියන්නේ ලුණු රසට මනස බැඳිලා තියෙන සංයෝජනේ. මං කිය රස සංයෝජනේ. ඒකත් කාමරාග සංයෝජන. අපි අද බැලුවේ එක කාමරාග සංයෝජනයක් අඩු කරන්න විදිහක්. ඒ බැලුවේ. ඒත් එතනදී අපිට වෙනසක් විතර දැනුණා නම් ඒ කියන්නේ අනික් හැමදාම කාමරාග සංයෝජනේ තිබෙලා. එහෙම තියෙද්දි තමයි අපි මේ භාවනාව කරන්නේ. එවනට එහෙම කරලා හරියන්නේ නැහැ නේද? අපි නිකන්ම මේ හිතල බැලුවට හරියන්නේ නැහැ. අර විදියටම කරලා බලන්න ඕනේ කොච්චර දැන් බැඳිලාද කියලා. ලොකු අඩුපාඩුවක් වගේ පේන්නේ නැහැ නේද?
ඊට පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා චිත්‍ර ටික කැවද මම නම් හිතුවේ මේක වඩා හොඳයි අපි මාරයට හොඳ අතුරු පහරක් දෙනවා අපි තුන් දා දුන්න දා පාරේල පස්සේ ගෙන තිබ්බනම් අර ඒක නම් කරලා බලන්න වෙනවා හැබැයි සමහර නම් ඉතින් මේ ඉරිස්තරලෙක් තමයි මොනවා මාන්නේ කියලා කියන තරහක් දෙන්නේ ඒක තමයි ඒ අත්දැකීම ඉතින් අපිවම අපිට මැනගන්නත් පුළුවන් ඊට අමතරව මේ රස සංඥාව කියන එක ආහාරයේ ඇත්තටම මේ ආහාරවල තිබිලා නැහැ නේද? ඔව් ඇත්තටම අපි හදලා තමයි කන්නේ. කාලා තමයි මේ කාමරාග සංයෝජනේ වැඩි කරගෙන තියෙන්නේ. අනවශ්‍ය නැත්තම්. ඒක ඇඟට දුන්න සම්පූර්ණයෙන්ම එපා කියන එක නෙමෙයි. අර අපිට තේරුම් ගන්න හැකි කාමරාග කියන එක වැඩි කරන්න අපි නොයෙකුත් උපක්‍රම යොදලා මාරයට අහුවෙලා තියෙනවා. දැනට මේ වගේ වෙන පොඩි උපක්‍රම වලින් ඒක තේරුම් ගෙන අඩු වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ මුදුරස වගේම මේ පැණි රසත් අනිත් කන්නේ. ඔව් ඒ දුනු පැණි තමයි අපි කන්නේ. අනිත් ටික නිකන් අපන කැමත්තෙන් නෙමෙයි. දැන් අද ඒක හොඳට දැනෙන්නේ නැති නිසා සතර මහා ධාතු වෙරහනේ. සතර මහා ධාතු හපනකොට ඉතින් ওই වාගේ. ඒ සතර මහා ධාතුන් තමයි සතර මහා ධාතු තුළට ගලාබස්සන්නේ. එහෙම ගලාබස්සන්න උනන්දු කරවන්න තමයි ලුණු පැණි රස එන විදිහට දිව හදලා තියෙන්නේ. ඒ රස නැතත් අවශ්‍ය සතර මහා ධාතු මට්ටම හදාගත්තාම ඉතින් ජීවත් වෙන්න පුළුවන්. එක්කම අර ආහාර ප්‍රතික්ෂේපයේදී කරන්නේ. ජීවිතය පැවැත්ම සඳහා ඉතර ඒකට ලුණු ඕනෙත් නැහැ. ඒ ටික එකෙන් ඉතින් අරගන්න ඒකම අනික් ආයතන 6ට තනියම දාන්න මේ එකකට දාන විදිය තමයි මම මේ කිව්වේ. ඔය දැන් දිවට විතරක් ඕක දාලා බේරෙන්න බෑ. ආයතන 6ටම ඒ සංයෝජන අඩු ඒ ආයතනෙට තියෙන සංයෝජනේ අඩු වෙන විදියට නොයෙකුත් උපක්‍රම අපිට කරන්න සිද්ධ වෙනවා. ඇහැට මෙවැනි උපක්‍රම කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක මනසින් කරන්නේ නැහැ. ඇහැට කණ්ණාඩි නැහැනේ මෙහෙම පේන්නේ නේද? මේම වෙන කන්නඩි නෑ ඉතින් අපි මේක එහෙන් ඕක අරගත්තට මනසින් අර වගේ හිතන්න. අලුසු දෙයක්. ඉදිරියට කරන්න තියෙන වැඩ. එහෙම නොකර මේ අපි නිකන් උදේහවා භාවනා කරා කියලා ප්‍රතිපදාව වැඩෙන්නේ නෑ. ප්‍රතිපදාව කියන්නේ අර වගේ. උපායවල් ගොඩාක් තියෙනවා. දවසින් දවස නිවන පැත්තට ලඟා. ඒ ටික මතක් කරන්නේ රූප ටික වෙන්නේ. ඉතුරු ආයතන වලටත් මේ විදිහටම දාගන්න ඕන. මේ සටහන බොහෝ ගොඩක් අය කලින් බලලා තියෙනවා, සාකච්ඡාත් කරලා තියෙනවා. අලුත් අය කීප දෙනෙකුත් ඉන්න නිසා ඉතින් ආයේ වචන පබ්බේ දැන් අපිට සූත්‍රයේ තියෙන නිසා නැවත අපි ටිකක් ඉක්මනට වගේ ආයේ මතක් කිරීම කරගෙන යමු. මේ සූත්‍ර මතක ඇති අපි අවුරුදු ගණිතර කලින් නේද? සාකච්ඡා කරා ඊයේ දෙසැම්බර්. ඊයේ දෙසැම්බර් වල කරපු ටිකමයි අලුතින් මම ඔන්න ස්ලයිඩ්ස් ටිකක් දාලා ඇති. මේ සූත්‍රයට ගැලපෙන්නේ. පුරුද්ද ගැන්දි ත්‍රිපිටකේ තමයි අපි මේකට පාදක කරගත්තේ. පිටු අංක ඒ ස්ලයිඩ් එකේ දීලා තියෙනවා. පස්සේ කියවන්න කැමති කෙනෙක් ඒ පිටු අංක ලියාගන්න. මූලික කරුණු ටිකක් අපි එදා සාකච්ඡා කරා මතක ඇති. දිලිඳු බව කියලා බුදුහාමුදුරුවෝ අඳුන්වලා දෙන්නේ. බොජ්ජංග ධර්ම හත වැඩිලා නැති කෙනා දිලිඳු වෙයි කියලා. ඒ අර්ථය ගන්න පුළුවන් මේ සූත්‍රයෙන්. අපි එක එක සූත්‍රයෙන් කෙටියෙන් ඒ අර්ථ ටික නිකන් රිවයිස් කරගෙන යන්නේ මතක් කරගෙන. එයාත් බලපහම අපි ටිකක් දිලිඳු වෙයි. ටිකක්ද ගොඩක් වෙන්න පුළුවන් නේද? තව ගොඩක් එතන අපිට ධනවත් වෙන්න තියෙනවා. වැඩෙන. ඒ වැඩෙන විදිය තමයි සූත්‍රයේ ඔය බොජ්ජංග සබ්බේ කියන කොටසේ එන්නේ. බොජ්ජංගයේ කෙරෙහි සිහිය තියාගෙන ඊළඟ බොජ්ජංගයේ වැඩෙන ක්‍රම ටික බුදුහාමුදුර අපිට ලබා දීලා තියෙනවා. බොජ්ජංග කියන වචනේ ඉතින් පොඩ්ඩක් තේරුමත් එක්ක සිහි කරමු. සසරෙන් මිදෙන පැත්තෙන් අපි තාම දිලිඳෙවි.
සසර යන පැත්තට අපි දනවා. ඒ කියන්නේ යන්න කර්ම ගොඩාක් රැස් කරගෙන තියෙනවා, මිදෙන්න කර්ම තාම ටිකක් දිලිඳුයි. ඒකයි මේ පෙන්න. අපි මේ දිලිඳු බව ජය ගන්න ඕනේ කොහොමද මේ ජීවිතේ ඉවර වෙන්න කලින්. වික්ඛු සූත්‍රයෙන් ගන්න තියෙන්නේ කරහනේ බොජ්ජංගේව බොජ්ජංගේව කියලා කියනවා ස්වාමීනි, කොපමණකින් වනාහි බොජ්ජංගේව යයි කියනු ලැබෙද්ද? බොජ්ජංග කියන වචනේ ගැනයි මේ වචනේ තේරුම් ගන්න ස්වාමීන් වහන්සේලා ආපු ප්‍රශ්න. බුදුපියාණන් වහන්සේ පහදලා දෙන්නේ මහාන නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින නිසයි ඒවට බොජ්ජංගය කියලා කියන්නේ. දැන් අපි භාවනා කරනකොට සමහරවිට ප්‍රීතිය එනවා. සමාධි භාවනා කරනකොට ප්‍රීතිය එනවා. ඒතකොට ඒ ප්‍රීතිය නිවන පිණිස පවතිනවා නම් ඒක ප්‍රීති සම්බොජ්ජංගය. ඒ ප්‍රීතිය සමත සමාධියක සුව විඳීම පිණිස පවතිනවා නම් ඒක ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ නැහැ. ඒ වගේ දැන් සති සම්බොජ්ජංගයේ තියෙන සතිතිය. සිහියෙන් වැඩ කටයුතු කරගෙන යන එක සති. ඒක නිවන පිණිස පවතින්නේ නැහැ. නිවන අරමුණු කරලා පිළිටවාගත්ත සිහියෙන් වැඩ කටයුතු කරගෙන යනවා නම් සති සම්බොජ්ජංගය කියලා කියනවා. ඒ වගේ අපි සති, විරිය, සමාධි, ප්‍රීති, ඒ වගේ පස්සද්ධි, ඒ වගේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන වලටම අගට තමයි අර බොජ්ජංග කියන වචනේ දාලා තියෙන්නේ. ඒකෙන් පෙන්වන්නේ නිවන පිණිස පවතින. නිවන අවබෝධය පිණිස පවතින. මේ තවත් සූත්‍රවල ඒ විදිහටම වෙනත් රචනවලින් දේශනා කරනවා. බොජ්ජංග සූත්‍රය. මහණෙනි, වැඩෙන ලද්දා වූ, බෞල කරන ලද්දා වූ මේ බොජ්ජංග හත ඒකාන්තයෙන්ම කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සංසිඳීම පිණිස, සා මන දැන ගැනීම පිණිස, මන අවබෝධය පිණිස පවතී. නිවන පිණිස කියලා අර ස්වාමීන් වහන්සේට ගැටියෙන් කිව්ව එක මේ ස්වාමීන් වහන්සේට වචන ගොඩ කියන විස්තර කරලා පෙන්නන. ඒක නිවන කෙරෙහි යන අධීර ටිකත් එක්කමයි මේ සූත්‍රයේ දේශනා. ඒ කියන්නේ බොජ්ජංගහත වැඩුවත් වැඩෙනවා කියන්නේ ඒකාන්තයෙන්ම කලකිරෙනවා කියන්නේ. මේ භවය ගැන, ඉදිරි භවයන් ගැන, මේ ගත කරන ජීවිත ගැන ඒකාන්තයෙන්ම කලකිරෙනවා කියන බොජ්ජංගහත වැඩෙනවා. ඒ නිසා තමයි මිනිස්සු වැඩි බොජ්ජංග වලට කැමති නැත්තේ. දැන් භාවනා කරලා ප්‍රීතිය සුඛය උපදවන්න කැමති. භාවනා කරලා ප්‍රීති සම්බොජ්ජංගයේ සුඛ සම්බොජ්ජයේ උපදවන්න ටිකක් මෑලිය. ඒ මේ ජීවිතය ගැනයි, මේක අපි එදිනදා කරන වැඩ ගැනයි ගොඩක් කලකිරෙනවා. ඔයගොල්ලෝ ගැන නෙමෙයි කියන්නේ. ඔයගොල්ලෝ කොහමරි නිවන අවබෝධය අධිෂ්ඨාන කරපරයිනේ. ඔයගොල්ලෝ බොජ්ජංග වලට ආසයි. මම කියන්නේ සාමාන්‍යයෙන් භාවනා කරන අය කැමැති අර භාවනාවෙන් ප්‍රීති සුඛ උපද්දලා කාමයෙන් විඳින සුවයට වැඩිය සෙවුම් සුවයක් විඳින්න. සහ ඒකෙන් ඒ අනිජාරි සංකාර බවට පත් කරලා තව දිව්‍ය සැප හෝ බ්‍රහ්ම සැප උපදීම තමයි ගොඩාක් භාවනා කරන එකේ ආරම්භන අද කාලේ. ඔයගොල්ලෝ විශේෂයි. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒ ධානාංග ටික බොජ්ජංග බවට හරව ගන්න පුළුවන් ඉක්මනට. ඒකට නිවන අවබෝධය පිණිස පවතින ධර්ම. ඒ ධර්ම වලින් නිර්වාණ අවබෝධය කෙරෙනවා, මනාව අවබෝධය කෙරෙනවා කියන අර්ථයෙන් තමයි ඒකට බොජ්ජංග කියලා කියන්නේ. බෝධි අංග කියන එක තමයි බොජ්ජංග කියලා හෙළලා. එතකොට මේ බොජ්ජංග ගැන සූත්‍ර හැම එකෙම වගේ විශේෂ වචන හතරක් කියදෙනවා මතක ඇති. මේ සූත්‍රය අරගත්තොත් මේ සාසනයේ මහානතෙම විවේකය ඇසුරු කළා වූ විවේක නිස්සිතං කියන වචනය. ඒක හැම වෙලෙම බොජ්ජංගයක යෙදෙන වචනයක්. විරාග නිස්සිතං කියන වචනෙත් යෙදෙනවා නිතරම. නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමී. ඔය අනුපිළිවෙලට තමයි සූත්‍ර ගණනාවක හැම එකෙම වගේ යෙදিলা තියෙන්නේ. ඒක භාවනා විවේක නිස්සිත වෙන්න ඕනේ.
විරාග නිශ්චිත විරාගය ඇසුරු කරනවා කියන එකයි කියන්නේ විරාග නිශ්චිතයි නිරෝධ නිශ්චිතයි නිරෝධය ඇසුරු කරන පැත්තට සහ සම්පූර්ණයෙන්ම සසර ගමන නවත්තන එන්න නිවනට නැමුණා වූ අදහසින් තමයි වැඩන්නේ. එතකොට මෙතන මම එක් සම්බොජ්ජංගය කියලා කිව්වේ බොජ්ජංග හතරටම මේක දේශනා කරලා තියෙන දීර්ඝ සූත්‍රයක් හින්දා එක් වලට බොජ්ජංග හතරම දාගන්න වරින් සති කියලා දාන්න පුළුවන් ධම්ම විචේ විරිය ප්‍රීතිපස්සති සමාධි උපේක්ඛා ඒ ඕන වචනයක් මෙතන එක් සැකරට දාගත්තොත් ඒ සූත්‍රය දිගටම දිගාරගත් හැකි ඊට පස්සේ ඒ සප්තබොජ්ජංගයන් වඩන්නා වූ යාගි සිත ආශ්‍රවයන්ගෙන් මිදෙනවා භවආශ්‍රවයන්ගෙන් කාමාශ්‍රවයන්ගෙන් අවිද්‍යාශ්‍රවයන්ගෙන් මිදෙනවා මිදුණු කල්ලි මිදුණේ කියන ඥානය ඇති වෙනවා ජාතිය ඡය වෙනවා බ්‍රහ්මචර්යාවේ හැසිර අවසන් කරන ලදී කියලා එයා දැනගන්නවා යම් දෙයක් කරන්න තිබුණාද ඒ දේ කරලා ඉවරයි කියලා දැනගන්නවා මෙයින් මතු වෙනත් විශේෂ කටයුත්තක් නැහැ කියලා දැනගන්නවා අන්න ඒ පිරිස හේතු වෙන නිසා මේවට ප්‍රත්‍යංගයෝ කියලා නම් කරනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් කෙටියෙන් ලියන්න ඔක්කොම නම් ලියන්න වෙලා නැහැ වෙන විදිහකට කියන්නේ අපේ සියලු වැඩ කටයුතු කරලා අවසానයි කියන සතුටදායක පණිවිඩය මනසට ලබා දෙන්න තමයි දැන් සද්දෙහි මැහෙන හින්දා කන ආයතනේ ඒකට පව ඕනේ නැහැ නේ වැඩ කරන්නේ ඒ ආයතනේ පොඩ්ඩක් කරලා විදර්ශනා කරමු අයිතන තව පොඩි එකක් කියන්නේ ඉතින් ඒක බැරි වුණා උදේ ඒ කියන්නේ අර අපි මේ සූත්‍රයටනේ සීමා වුණේ මේ වැඩසටහන ඒක නිසා හැම භාවනාවකදීම මේ සූත්‍රේ නවතින තැනින් භාවනාව නැවැත්තුවා අපි මොකද සති පටන් සූත්‍රයේ ඉඳ සති කියන මට්ටම සකස් කර දීම තමයි මේ සූත්‍රයේ ආරමුණ වෙලා තියෙන්නේ ඒ නිසා අජ්ජත් බහිද්දා බැලුවා සමදේවය බැලුවා එතනින් නතර කරා එංගද ඒක තමයි සතිපට්ඨාන මට්ටම. අජ්ජත් බහිද්දා බලන එක සතිපට්ඨාන. ඒ භාවනාවම සමුදේවය බලන එක සතිපට්ඨාන භාවනාව. සතිය පිහිටෙව සතිය වැඩුව. අජ්ජත් බහිද්දා වලින් කරන්නේ සතිය පිහිටවීම. සමුදේවය සීකරණ එකෙන් වෙන්නේ ඒක වඩන එක. සතිය වඩනවා. සමුදේවය දකින්නකොට සතිය වැඩලා ඉවරයි. ඉන්න අවබෝධයලා ඉවරද නෑ මොකද අපි සතිපට්ඨාන සූත්‍රයට සීමා වෙච්ච හින්දා එතනින් නැවැත්තුවා එතකොට ඒක ඊට පස්සේ ඔය බොජ්ජංග පැත්තට හරවන්න එපා දැන් සතිය සති සම්බොජ්ජංගේ වෙන්න ඕනේ එතන තියෙනවා පොඩි මේ තව පරතරයක් තියෙනවා සතිය කියලා මේ සූත්‍රයෙන් පෙන්වන සිහියයි සති සම්බොජ්ජංගය කියලා නිවන පැත්තට නැඹුරු වෙච්ච සිහියයි අතර තරතරයක් තියෙනවා. ඒ මොනවාගේ තරතරයක්ද? ත්‍රිලක්ෂණ බලන්න. එතෙන්ද යොදාගන්න එක. ඒක උදේ පොඩ්ඩක් කියන්න අමතකුණා ඉන්න විනාඩියක් දෙකක් අරන් ඒක කියලා ඉන්න. අපි භාවනාවට ත්‍රිලක්ෂණ මතක් කරුවේ නැහැ ඒක භාවනාව උපකරණ. ඒක සූත්‍රයේ සීමාවට එන එක තමයි අපේ බලාපොරොත්තු. සූත්‍රයේ සීමාවට එන්නේ නැතුව ත්‍රිලක්ෂණ සීකරක් කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. සතිය පිහිටවගත්තේ නැතුව ඒක කරා කියලා එකෙන් ලොකු පිහිටක් හම් වෙන්නේ නැහැ. නමුත් දැන් අපි සති භාවනා ගොඩක් කරානේ දැන් මේ ටික ඒ හින්දා අර කැමති නම් ඒකත් එකතු කරගන්න දැන් රණසෑගාම් කරනකොට සූත්‍රයේ ඔය අපි කරපු මට්ටමින් නවත්තන්න නැතුව අනිත්‍ය සංඥාව එහෙම එකතු කරගන්න මේ බුද්ධ පූජාව විදිහට කොහොමද එකතු කරගන්නේ කියන එක ඉතාලම කෙටියෙන් මතක් කරගන්න. අපි හිතමු දැන් අපි ඕනෑම මතක් හරි තෝරගත්ත ධර්මතාවයක සමුදය දකිනවා වය දකිනවා. මෙන්න මේ හේතු යෙදিলা මේක හැදෙන්නේ. ක්ෂණිකවත් හැදෙනවා, සන්තතිත් හැදෙනවා, භව වශයෙන්ුත් හැදෙනවා. මෙන්න මේ විදිහට හේතු අඩු වෙනකොට ක්ෂණිකව බිඳෙනවා, සන්තති බිඳෙනවා, භව වශයෙන් බිඳෙනවා කියලා අපි දැන් දකිනවා කියලා හිතමු. අපි දන්නවා ඉතින් මේ භාවනාවේදී අපි සිහි කරලා දැන් ඒක පුරුදු වෙනවා.
ඊළඟට දැන් ඔක ත්‍රිලක්ෂණ වලට හරව ගන්න මොනවාගේ තව පොඩි සිතිවිල්ලත් වෙනස් කරන්න ඕනේ. ඒකත් අද කරන්න දැන් ඔය ගියාම අතනින් නවත්තන්න නැතුව ඉස්සරහට කරන්න එතන ඉන්නකොට පොඩි වෙනසක් විතරක් එකතු කරන්න තියෙනවා ඇත්තටම. මොකද මුළු පදනමම ඔතන දැන් හැදිලා තියෙන්නේ. වෙනස තමයි දැන් සමුදේ වැය දෙකේ වැය පැත්තට බර වෙන්න හිතනවා මුලින්. වැය වෙනවනේ දැන් ඒක මෙතන අජ්ජත්තත් වැය වෙනවා, ඉදියත් වැය වෙනවා. ශනිකවයි සන්තති භවශේනයි කොහොම කරත් බිඳිලා යනවා. බිඳිලා යන පැත්ත වැඩි කර. බිඳිලා යන පැත්තේ සිහිය ටිකක් වැඩි කරපුවාම අනිත්‍ය සංඥාවට එනවා. එතකොට අර විදිහට සමුදේ වැය සිහි කරලා චොට්ටක් වෙලා ඊට පස්සේ සමුදය හිතන්නේ නැතුව සමුදය කියන්නේ අනිත්‍ය සංඥාවම කොටසක් තමයි. නමුත් වැය තමයි මුලින් අනිත්‍ය සංඥාවට සුදුසු. ඒ හින්දා හැම එකම කැඩිලා බිඳිලා වෙනසිලා යන ගතිය සිහි කරනවා. ඒ මොනවා හරි අපි තෝරගත්ත ධර්මතාවය මේක ඇතුළෙත් වෙනසෙනවා පිටත් මේ මනස ලෝකේ අනිත් හැම ලෝකෙම ඒක ওই විදිහට කැඩිලා බිඳිලා යමින් තියෙනවා මේ වෙලාවේ. එහෙම දකින්නකොට එහෙම හැමදේම ලෝකතලවල ඔහම කැඩෙමින් විදෙමින් පළතු වෙමින් විනාශ වෙමින් යනවා දකින්නකොට අනිත්‍ය සංඥාව මනසට එළඹෙනවා. අප්‍රමාණ ඒ ඔක්කොම අනිත්‍ය. අප්‍රමාණ වශයෙන් වදන්නේ. අප අනිවාර්යෙන් අප්‍රමාණ වශයෙන් නිවන අවබෝධ කරගන්න බෑ අප්‍රමාණ වශයෙන් වැදුවේ නැත්නම්. අප්‍රමාණ වශයෙන් වදන්නේ මොකද අපි ගැලවෙන්නේ නැන්නේ මේ භවෙන් විතරක් නෙවෙයි ඒක. ඉදිරි අපිට හම්බෙන්න තියෙන බව ඔක්කොගෙන් මැද ගැලවෙන්නේ නැහැ. නිර්වාණ අවබෝධය කියන්නේ සසර ගමන නවතින එක. මේ භවේ නවතින එක නෙමෙයි. ඒ නිසා ඉස්සරහට හම්බෙන්න තියෙන භව ටික තමයි ඔය බහිද්දා කියලා අපි දැන් දකින්නේ. අපිට ඉස්සරහට හම්බෙන්න තියෙන භව ටික තමයි ඔය දකින්නේ බහිද්දා කියලා අපි දැන් බලනකොට. ඒ හින්දා මේ බහිද්දා ඔක්කොම අප්‍රමාණ වෙඩුවේ නැත්නම් එහෙම අපේ ඉදිරි ගමනේදී කොහේ හරි තැනක අපි රාගේ ඉතුරු කරගෙන දෝෂේ ඉතුරු කරගෙන ඒ භව වලට අපි යනවා. හැදිරුණාද දැන්? වර්තමාන මොහොතේ අපි බහිද්දා කියලා වැඩුවට ඔය වැඩන්නේ අපේ අනාගතය ගැනයි. අනාගතය ගැන අපිට ඉස්සරහට හම්බෙන්න තියෙන භව ටික තමයි ඔය වැඩන්නේ අප්‍රමාණ. ඉස්සරහට හම්බෙන්න තියෙන භවත් අප්‍රමාණයි. ඉතින් අප්‍රමාණ භව සියල්ල කෙරෙහිනේ කලකිරෙන්න ඕනේ. එතකොට මේක නවතින්නේ. ඒකයි බහිද්දා එන්නේ. එතකොට ඔය නිමිති අනිවාර්යෙන් අප්‍රමාණයි. ප්‍රමාණ කරලා වැඩුවොත් වෙන්නේ පොඩි පරාසයක විතරක් කලකිරෙනවා එච්චරයි. ප්‍රමාණ වශයෙන් වැඩුවහම අනිවාර්යෙන් මම කියන එක නැතිවලා යනවා. ඔව් අපමණ. ඔව් මම කියන දෘෂ්ටිය කැඩෙනවා ඒක. බංග ඥානය වදිනවා කියන එක. බංග ඥානය වදිනවා කියන එක. බංග ඥානෙ එළඹෙන්නේ ඔය අනිත්‍ය සංඥාව ඉන්නට වැඩපො. නෑ නෑ වැයෙන්නේ නැහැ. ඉතින් ආනයි කියලා මට ලයිට් දුන්නා. මේ සාකච්ඡා කර කර ඉඳපාවයි මට පස්සේ අල්ලගත්ත හැගේ ඒගොල්ලන්. ඒ වුණත් දැන් අද රැලි වෙනකම් වගේ එහෙම ගොඩක් කියලා කරගෙන ඉන්න හින්දා අනිවාර්යෙන් අනිත්‍ය සංඥාව එකතු කර ගන්න බාහමතේ රිලැක්ෂන් එකතු කර ගන්න මේකයි මතක් කරේ. එතන වෙන්න ඕනේ එතකොට අර රාගදේශ මොහල් ලක් කර ගන්න දීලි කරනකොට පරණේවත් කොහොම එක තමයි කියන්නේ දැන් ඔය අපි ඒකනේ අප්‍රමාණ කියලා කියන්නේ දැන් අජත්ත සහ බහිද්දා වැඩෙනකොට විශේෂයෙන් අනාගතේ ඒව විතරක් නෙමෙයි බහිද්දා කියලා කියන්නේ අතීතත් තවත් අයිත් ඒ පව කරගෙන ආපු බවක් තියෙනවා එතන ඉස්සරහ ඒ මුළු පරාසයෙන් තමයි රාග ඒ ඔක්කොම අපසල් ගෙවෙන්නේ විශේෂයෙන් ප්‍රේත භවක අපාය වගේ හේවල් ගැන කල්පනා කරනවා තියෙනවා අපිට දැන් මේ විදිහට ගියාම ප්‍රේත ලෝකේ තමයි ඉන්න තියෙන වාර ගන්න අප්‍රමාණයි ඉන්න තියෙන වාර ගන්න පව අප්‍රමාණයි ඉන්න තියෙන කාලය හිතා ගන්න පුළුවන් එහෙන් සසරේ එහෙමයි එතකොට ත්‍රිලක්ෂණ කියන්නේ ඔය හැම අකුසලයක්ම කපලා දාන භාවනාව. දැන් බුද්ධ වචනේම ආරම්භ කරනකොට මේ බුද්ධ වචනේ පෙන්වන්නේ අනිච්ච සංඥා භාවිත
බෞලී කතා එහෙම අනිත්‍ය සංඥාව ගැන කියලා ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්ත නිබ්බිදාය විරාගාය, නිරෝධාය, පටිසමාය, උපසමාය, නිබ්බෝධාය සංවත්තති. ඒ වගේ සංඥාවක් වඩනකොට අර මුළු බව ඒක වෙන අනිත්‍ය සංඥාව වඩනකොට ඔය කීපචන වලට අමතරව පෙන්න සබ්බං රූපරාගං පරියාදී. සියලු රූපරාගය විනාශ කර. සබ්බං භවරාගං පරියාදී. ඉදිරි වෙන්න තියෙන සියලු භවයන් අනුශේ වශයෙන්ම තියෙන්නේ. ඔක්කොම අනුශේ වශයෙන්ම ඉවරයි. ඒකින් නේ සිලක්ෂණ කියන එකෙන් අතීත අනාගත බාහිර ඔක්කොම පිළිබඳ අකුසල් සිත් තමයි කැපෙන්නේ. එතකොට අතන අපි අර විලක්ෂණ ගැන ඉදිරි කරලින් කොට ඒකේ පෙන්නේ වැය පැත්ත අවධානය වැඩි කරපුවාම හැමදේම විඳිලා යනවා මොනවත් මට රැස් කරගන්න වෙන්නේ නැහැ කියලා වගේ දැනෙනකොට ලෝකතලවල සියලු දේ අනිත්‍යයි කියන සංඥාව අර ඔබතුමගේ වගේ අප්‍රමාණ නිමිත්තක් විදිහට එළඹිලා තියෙන්න ඕනේ. ඉතින් එක වචනයයි දෙකයි වෙනස් කරන්න ඕනේ. සමදේ වැය පේන කෙනාට වැය පැත්ත වැඩි කරලා වැය ගැනම හිතනවා. වැය ගැනම හිතමින් ඉන්නා විනාඩි 5ක් 10ක් ඉන්නකොට නිකම්ම අනිත්‍ය සංඥා එළඹිලා හිටිනවා. ඒක අද කරලා බලන්න. වැය ගැන හිතලා එහෙම කලකිරුණාට ප්‍රශ්නේ තියෙන්නේ වැය නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ සමදේ. වැය ගැන හිතන්නේ අපි අනිත්‍ය බව දැකලා කලකිරීමක් උපදවන. ඊළඟට දෙවෙනි අධිර විදියට දැන් අනිත්‍ය සංඥාව ආවන් පස්සේ දෙවෙනි අධිර විදියට බලන්න ඕනේ සමදේවය දෙකම ආපහු සමදේයත් එකතු කරලා බලනවා. ඊළඟ එකතු කරලා බලපුවාම පේන්නේ අර විදියට නෙමෙයි එක දිගට පහර වදිනවා වගේ පෙලෙනවා. කොච්චර වැය වුණත් ආයෙ හැදෙනවා, කොච්චර හැදුණත් ආයෙ බිඳෙනවා. මේකෙන් ගැලවමක් නැහැ. මේක පෙලීමක් වදයක් ඉරියරයක් විදියට හිතන්න. එතකොට දුක්ඛ සංඥාව ප්‍රකට වෙන්න පටන්. එතනින් මුලින් වය බලමින් ඉන්නවා අනිත්‍ය සංඥාව එළමෙනක. එතනින් පස්සේ සමදේවය දෙකම ආයෙ බලනවා. මෙතන අජ්ජත් බයිද අර විදියටම පුළුල්ව අප්‍රමාණව බලනවා සමදේවය කියන එකෙන් තියෙන පීඩාව. ඒක පීඩන අර්ථයෙන් වදක අර්ථයෙන් බලනවා. ඒ වචන දෙක වගේ මතක තියාගන්න. වදකේ වදක ගතියක්, පෙළෙන ගතියක්, තවෙන ගතියක්, ඒ වගේම කර්ම රැස් කරන ගතියක්, අනාගත කර්ම රැස් කරන ගතියක්, අන්න එහෙම සමුදේ වේ කෙරේ හිතපුවාම දුක්ඛ සංඥාවට මාර්ග ඒකත් ගැළපෙතේ තරකම තමයි නේද? ඒ තුනම පිළීම කියන තනි වචනෙට ඒක අඩංගු වෙනවා. දැන් වර්තමාන දුක් විඳින එකයි අතීත දුකක් විඳ ලබාගත් එකයි මේකෙන් තව කර්ම රැස් වෙන තුනම පිළීම. පිළීම කියන්නේ දුකම තමයි. කෙරෙනා කියන්නේ දුක. ඒ කියන්නේ වද දෙන ගතියක් පේන්න ඕනේ හැම සංස්කාරයකම. වදකයෝ කියලා. ශරීර ගත්තාම ශරීරේ වදකෙක් කියලා. වේදනා ගත්තාම වේදනා වදකෙක්. ඒ විදිහට දුක් ලබා දෙන්න, වද දෙන්න, ඉරියර කරන්න වගේ ඒ ධර්මතා ටිකට හිතන්න. ඒකට දුක්ඛ සංඥාව එළඹෙනවා. ඒ සීමාවෙන් කිව්ව කතරේ කියන්නේ අර තුන් කාලයට දාලා බලන්න ඕනේ නැද්ද කියලා එතුමා අහනවා. කියන්නේ දැන් අතීත මේ කර්ම කරන්න සිද්ධ වුණා මනුස්ස භවයක් වගේ ලබා ගන්න. ඒ සඳහා දුක් වෙනවා. ඊට පස්සේ දැන් එහෙම ඇවිල්ලා මෙතනත් මේක නඩත්තු කරන්න දුක් වෙනවා. ඇඟයි එකයි වර්තමාන දුකකුත් වෙනවා. වර්තමාන දුක විඳලා ඉවර කරන්නත් බෑ. ඒ අතරේ අලුත් කර්ම රැස් වෙනවා. තුන් කාලෙම වද දීමක් තියෙනවා. ඒක තමයි වදේ දුක ඉරිහැරය පෙළීම කියලා අපි කියනවා. දැන් අපි හිතමු දැන් මේ වැඩසටහන කියලා දැන් මේකට ආයෙ එන්න වෙන එක වදයන්නේ. ඔගොල්ලෝ කීසරයක් අර. ඉතින් මොකක් හරි එක කායය ආය වෙනව නම් පිළි. පිනත් එන්නේ. රුවන් සෑයට ආය ආය යන්න වෙනව නම් පින් කරන්න පිළි. ඒ මට්ටමේ හිතන්න ටිකක් අමාරුයි. ඒක තමයි දුක්ඛ සංඥා.
සමහර ඒවා පෙළීමක් නෙමෙයි, සමහර ඒවා පෙළීම කියලා හිතන්නේ දුක්ඛ සංඥාව නෙමෙයි. මම මේ අමාරු පැත්ත පෙන්නන්නේ. දැන් ඇයි අපිට ආය ආය පූජා තියන්න වෙන්නේ එහෙම ගිහින්? ඒක පෙළීමක් නෙමෙයිද? ඒක තමයි තේරෙන්නේ. ඒක තමයි දුක්ඛ සංඥාව. පිනටත් එහෙමයි, කවටත් එහෙමයි. පින්පව් දෙකම අතාරින්නනේ අපි මේ බොජ්ජංග කියලා කියන්නේ. ආය ආය කෑම කන්නේ. ඒව හැම එකම ආය ආය තමයි වෙන්නේ සසර. ඒකයි මම කිව්වේ චක්‍රයක් විදිහට තිබ්බහම තමයි ඔටෝ දුවන්නේ ඕන එක. ඒ කියන්නේ හැම එකම ආය ආය වෙනවා. ඒ හින්දා හැම එකම නවත්තන්න ඕනේ. හැම එකම. පිනුත් නවත්තන්න ඕනේ. පවුත් නවත්තන්න ඕනේ. ඒව දෙක නවත්තන කර්මයට තමයි බොජ්ජංග කියන්නේ. ඒකින්ද ඒක විශේෂයි. ඒක ටිකක් අමාරුයි මුලදී. මොකද පින්පව් දෙකම නවත්තන කිව්වහම ටිකක් හරි නැති ගතියක් එනවා. ඉතට. ඔව්. ඒ කියන්නේ සමුදේ වැය කියන එක ඒකෙන් බේරෙන්න බෑ. ඒක සැබෑ වදක ධර්මතාවයක්. මෙහෙන් ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිලා බේරෙන්නත් බෑ. වෙන කොහේ හරි ලෝකයකට මාරු වෙලා නිකන් අපි හිතමු දැන් එක රස්සාවක් හොඳ නැන්න අපි ට්‍රාන්ස්ෆර් එකක් හරි ගන්න ඕනේ. දැන් එහෙම ඔය මේ 31 තලයක අපි කොච්චර ට්‍රාන්ස්ෆර්ස් ගත්තද හැම තැනම සමුදේ වැය පෙළේ. මොහොතක්වත් භවයක් වර්ණනා නොකරන්න කියන්නේ. අන්න භවයේ මොහොතක්වත් වර්ණනා නොකරමි කියන්නේ ඒක. එතකොට යන්නේ පීඩාව තමයි මතු. ඒක තමයි අමාරු මතු කරගන්න. මොකද අපි සමහර ඒවා සමුදේ වෙනවට කැමති. සමහර ඒවා සමුදේ වෙනවට කැමති. එහෙම එකක් ඉතුරු වෙන්න විදිහක් නැහැ දුක් සංඥාව පිරෙනක. අපිරෙන්නේ පරිපූර්ණ වෙන. ආය ආය කරන්න සිද්ධ වෙන හැම දේ ගැනම කලකිරෙනවා. ඒ කියන්නේ සංස්කාර කියන ඔක්කොම අතාරින්න ඕනේ. සංස්කාර කියන ඔක්කොම නැවත නැවත සිද්ධ වෙනවා. මොකොත් ඉතුරු වෙන්නේ නැතුව ඒ චක්‍රය හදලා තියෙන්නේ හැම වෙලේම. ඒ නිසා ඒ ඔක්කොම ගැන කලකිරෙනවා. විඤ්ඤාපි සංස්කාර කියලා එකක් නැහැ. ඒකත් අතාරින්න ඕනේ. කලකිරෙනවා. නිකන් හිතන්නේ මේ වගේ භාවනා ආය ආය කරන්න වෙන්නේ. මෛත්‍රී භාවනාව කීසරයක් කරාද සසරේ? ඉවරයක් නැද්ද ඒක? මෙහෙම හිතන්නේ. කුසලයටත් එහෙම හිතන්නේ. අකුසලයටත් අකුසලෙන් නැහැ ඉතින්. කියන්න දෙයක් නැහැ. කොහොමවත් හිතන්නේ නැහැ. නමුත් අමාරු ඒක කුසලයටත් හිතන එක තමයි අමාරු. හරි එහෙනම් දුක්ඛ පැහැදිලි ඉන්නේ. අර වචන ටික මතක තියාගන්න. පෙළීම, පැවීම, වදය, ඉරිහරයක්, ඒ වදකේ වැදක ධර්මතාවයක්. ඔන්න ඔය වචන ටික තව ඔයගලන්ට කැමති වචන එකතු කරගන්න. මොනවා හරි සමුදේ වැය සිද්ධ වෙන ඕනෑම දෙයකට ඔය වචන වගේ දාලා හිරිහරයක් වදයක් කියලා ඒ සංඥාව හිතට දෙන්න ඕනේ දිගට. එහෙම එතකොට තමයි දුක්ඛ සංඥාව හොඳට හිතේ තලපදියම් වෙන විදිහට හැදෙන්නේ. ඉතින් ඊළඟට අනාත්ම සංඥාව කියන්නේ සමුදේ වැය ධර්මතාවයේ කරන කෙනෙක් නෙවෙයි අර චක්‍රයක් තියෙන. ඒකින්ද ඒක ශුන්‍ය බවක්. කෙනෙක්ගෙන් ශුන්‍යයි. පාලකයෙක්ගෙන් ශුන්‍යයි. පාලිතයෙක්ගෙන ශුන්‍යයි. එහෙනම් පුද්ගල බවක් දාන්න බැරි ධර්මතා විසින්ම ධර්මතා තුළට ගලා බැසීමක් තමයි මුළු සසර පුරා තියෙන්නේ. නිමිත බවම අනාත්මතාව. අර වගේ කම්මද තියෙන ධර්මතාවම ධර්මතාවය තුළට ගලා බැසීම. ඒකේ කරන කෙනෙක් වාජනය වෙන කෙනෙක් ඒවට නැහැ. ශුන්‍යයි කියලා හිතපුවාම ශුන්‍යයි කියන්නේ පාලකයෙක්ගෙන් හෝ පාලිතයෙක්ගෙන් ශුන්‍යයි. ධර්මතාව පහන ධර්මතාව විසින් ධර්මතාව තුළට ගලා බැසීමක් සිද්ධ වෙනවා කියලා හිතපුවාම අනාත්ම සංඥාවයි. හැබැයි අර සමුදේ වේදියා බලාගෙන හිතන්න මේ සමුදේ වීම මේ පැවැත්ම වැයවීම ඔක්කොම ධර්මතාවම ධර්මතාවය තුළට ගලාගෙන යන රුක්කක් එතන කොහෙවත් කියල බවක් සත්‍ය බවක් එහෙම දාගන්න බෑ කියලා හිතෙනවා. අන්න ඒ තුන අර භාවනාවට එක්කව කරගන්න. ඒ හැම භාවනාවටම. එතකොට මේ ඒ හැය ගිහිල්ලා ඉවරලා මම කියන්නේ. දැන් අපි කලින් කතා කරේ මේ භාවනාව යම් තැනක නැවතුණානේ. අන්න එතනින් එහාට මම කියන්නේ. මං කියන්නේ රොයනල්සය ගියාම ඒ තුන එකතු කරගන්න. ඒතර බුද්ධ පූජාව ගොඩක් සාර්ථකයි. ත්‍රිලක්ෂණ එකතු කරගන්න.
නේද? අපි දන්නවනේ බුදුහාමුදුර අපෙන් බලාපොරොත්තු වෙන යමක් තිබුණා දුකෙන් මිදෙන්න කියලා. අපි දුකෙන් මිදෙනවා බලාපොරොත්තු වුණා. ඉතින් ඒ සංස්කාර ධර්ම ගැන කලකිරෙන්නේ අපිට දීලා තියෙන වචන තුන එතෙන්ටම ගිහිල්ලා තේ කරා. ඒක අතනින් නවත්තන්න නැතුව ඒක අද කරමු. නම් අපි ආපහුම ඒක කියනවා. මේ විවේක නිස්සිතං කියන වචනේ ගත්තොත් විවේකයේ පස් ආකාරයි. මේ පස් ආකාර විවේකයෙන්ම පරිහරණය කරන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් කරන්න ඕනේ. පළවෙනි විවේකයේ කියන තදංග විවේකයේ කියලා. දෙවෙනි යතිර කියන විස්කම්බන විවේකයේ කියලා. තුන්වෙනි එක සමුච්ඡේද විවේකයේ. පටිපස්සදී විවේකයේ අපි අවසානයේ ලබන්න බලාපොරොත්තු වෙන නිර්වාණ අවබෝධයේ තියෙන නිස්සාරණ විවේකය. තදංග විවේකය කියන විවේකය විපස්සනාව සිද්ධ කරනකොට පුංචි පුංචි කාල පරාසයන්ගෙන් ඇති වෙන පොඩියට විවේකයක් ලැබෙනවා. අපි තමයි මම කියුවේ විදිහට අනිත්‍ය සංඥාව ටිකක් කියලා වැඩුවා කියලා. අනිත්‍ය සංඥාවට හිත සමාධිගත වුණාම විනාඩියක් දෙකක් එතනම ඒකෙම විවේකයකුත් ලැබෙනවා. ඒවත් කියන තදංග. විස්කම්බන විවේකය කියන්නේ සමත නිමිති උපයෝගී කරගෙන අෂ්ට සමාපatti උපදවන එක. ඒ මට්ටමේ විවේකය කියන්නේ නීවරණ වලින් විවේකයක්. සමත නිමිත්තක් තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඒ යම් කිසි කාල පරාසයකට ටිකක් දිග කාල පරාසයකට නීවරණ ටික හිතෙන් විස්කම්බනය කරලා ඒ කරදරෙන් ගැලවිලා යම් කාලයක් ඉන්න පුළුවන්. අන්න ඒ විවේක කාලයට කියන විස්කම්බන විවේකය. අපි මේ ඔක්කොම හොයන්නේ විවේකයක් නැහැ. සමුච්ඡේද වෙන්න පටන් ගන්න මාර්ගඵල ලැබුවාම ඒතර සමුච්ඡේද විවේකයේ ආරම්භ වෙන්නේ සෝවන් මාර්ග සෝවන් ඵලයේ. සෝවන් ඵල. ඉතින්ද අපි දන්නවනේ අර සංයෝජන ධර්ම සමුච්ඡේද වෙන්න පටන් ගන්නවා ආය හට ගන්න නැති විදිහට. එතනින් පස්සේ ඒ සංයෝජන ධර්ම වලින් පිටිච්ච කරදරේ ආය කවදාවත් එන්නේ නැති විදිහට එක එක ඵලයේදී නැතිලා යනවා ඒ විවේකයේ. පටිපස්සති සමුච්ඡේද කියන්නේ මාර්ග සිද්ධි. පටිපස්සති කියන්නේ ඵලසේ. එක එක දැන් මාර්ගයේ වැඩෙන කාලේ සමුච්ඡේද විවේක. මාර්ග ඵලේ ලැබෙන පස්සේ පටිපස්සති. ඒ විදිහට ඒ නම් දෙක ගන්න. නිස්සරණ විවේකය කියන්නේ අරහත්ය. විවේක නිස්සිතං කියලා කිව්වහම ওই විවේක જાති පහම එතන අර්ථ දැක්වෙනවා. අපි ඉන්නේ ඕකේ කොහරි තැනක. අපිට දැනට තියෙන සමාලලක තදංග විවේකයේ විතරක් වෙන්න පුළුවන්. ඒක නිස්සෘත කරගෙන ඊතුරු විවේක දක්වා යන්න තමයි බලපෑ. තව අපේ සමහර අය විස්කම්මන විවේකයේ සහිත අය. එයා බලාපොරොත්තු වෙන එතන ඉඳලා සමුච්ඡේද විවේකයට යනවා. සෝමපති කියන්නේ ධ්‍යාන රූප ධ්‍යාන හතරයි අරූප ධ්‍යාන හතරයි. පස්වෙනි ධ්‍යාන එකක් තියෙනවා. අභිධර්ම ක්‍රමයට ධ්‍යාන රූප ධ්‍යාන පහක් තියෙනවා. මේක ලොකු වෙනසක් නෑ ඉතින්. එක චෛතසිකයක වෙනසක් තමයි අදියර දෙකකට කඩලා වැඩි විස්තරයක්. ඒකෙන් හතරවෙනි ධ්‍යානය තමයි දෙකලා පස්වෙනි ධ්‍යානය. සූත්‍ර ක්‍රමයට විතක්ක විචාර කියන චෛතසික දෙක ඉවත් වුනහම දෙවෙනි ධ්‍යානෙට යනවා පළවෙනි ධ්‍යානෙ ඉන්නවා. අභිධර්ම ක්‍රමයට විතක්ක ඉවත් වුනහම දෙවෙනි ධ්‍යානෙට විචාර ඉවත් වුනහම තව තුන්වෙනි ධ්‍යානෙ කියලා වෙනම එකක් අර්ථ දක්වනවා. ඒකට ධ්‍යාන පහක් තමයි. එච්චරයි වෙනස. අටකට. විභංග අටකට. පළේ නෙමෙයි අටකට. විරාග නිස්සිතං කියන්නේ රාගය නැතුව ඒවා ඉසුරු කරනවා කියන්නේ නිරෝධ නිසුතං කියන්නේ ඒක නවත්තනවා කියන අර්ථය. වස්සග්ග පරිණාමී කියලා කියන්නේ අතහැරලම දානවා ආයෙත් දිනවෙන්නේ. ඒකේ
පරිත්‍යාග වස්සග්ග කියලා කියනවා. සක්කන්දන ඔක්ක වස්සග්ග කියලා අදියර දෙකක් වෙන්නනවා. එතන වෙන්නේ පරිත්‍යාග කරන්නේ සංස්කාර. සංස්කාර අතාරිනවා කියලා පරිත්‍යාග කරනවා. දන් දෙනවා කියන සංස්කාර දන් දීමක් තමයි වස්සග්ග පරිණාමී කියන එකේ තියෙන්නේ. එතකොට මේ දෙක අතර වෙනස මට පැහැදිලි නැති. එක් පොඩක් කියවලා හොයාගන්න. මේක තියෙනවා කටිසම්භිදාමක ප්‍රකරණේ. ඉස්සරහට ලියා ගන්න තරම් මට වෙලා නැති වුණා. මෙන්න මම කියවලා බලන්න. මේ වචනේ තේරුම දාලා තියෙන පක්කන්දන කියන්නේ පැන්න කියන එක. ඒක කඩයිමක් පැන්න වගේ ඇතුල් වුණා කියන එක. ඒක පරිත්‍යාග කියන්නේ නිකන් දන් දෙන්න පටන් ගත්තා වගේ කියන එක. සංස්කාර අතරින් දන් දෙන්න පටන් ගත්තා වගේ. දන් දීලා ඉවර වුණා වගේ අර්ථයක් තමයි අර කඩේම පැන්න වගේ කියන එක තමයි පක්කන්දන කියන වචනේ තේරුම. අතෑරිය කියන මාතෘකාව. ඒකත් එක්තරා විදිහක මේ පරිත්‍යාගය තමයි. හැබැයි ඒක සංස්කාර පරිත්‍යාගයක් නෙමෙයි. අපිට ඉස්සරහට හම්බෙන්න තියෙන සැප. ඒක අනාගත සැප ටික විතරනේ. දැන් සැප දුක් ඔක්කොම පරිත්‍යාගනේ මෙතන කියන්නේ. පින් පව් සැප දුක් සියලු සංස්කාර පරිත්‍යාගයක් මෙතන කියන්නේ. ටික කරිට වැඩිය පුළුවන්. අතන අපි අර සැප ටිකනේ. අපි දුක් ටික පරිත්‍යාග කරන්නේ නැහැ නේ දෙවියන්. මෙතන එහෙම නෙමෙයි. මෙතන පරිත්‍යාග කියන්නේ කාටවත් දෙනවා කියන එක නෙමෙයි. සබා දහමට අතාරින. සබා දහමෙන් අල්ලගත් එක අපව සබා දහමටම දානවා. ඒ පරිත්‍යාගය. ඒකේ තියෙන දැන් ඒ තව ඉස්සර කියනනේ පක්ඛන්දන ප්‍රීතිය කියලා එකක් තියෙනවා රහතන් වහන්සේලා. ඒ කියන්නේ ඒක මුළු ආස ප්‍රඥාව කියලා එකට කියන්නේ. ඒ කියන්නේ ගොඩාක් සුවයක් දෙන ප්‍රීතියක් එනවා. ඒකට කියන්නේ පක්ඛන්දන ප්‍රීතිය කියලා. ඒ කඩේම පැන්න මං දන් දීලා ඉවරයි කියලා වගේ. අතෑරලා ඉවරයි කියලා වගේ හැඟීම. ඒක තමයි දෙවෙනිය. පළවෙනිය දෙනි පරිත්‍යාග කරන්න පටන් ගන්න. සෝවන් ඵලෙන්නේ පටන් ගන්න. සුවන් ඵලෙ ඉන්න අතරින් අතරගෙන යනවා. ඒ එතන දිගටම පරිත්‍යාග. ඉතින් පරිත්‍යාග කරගෙන යනවනේ ඊතුරු මාර්ගඵල ඔක්කොම. ඊළඟ පක්ඛන්දන මට්ටම කියන්නේ දැන් ඉවරයි. ඒ කඩේම පැන්න කියන අද. ඒක විශේෂ ප්‍රීතියක් කියලා සඳහන් වෙනවා. නිවනට කියන නමක් විදිහට තමයි ඔස්සක් කියන්නේ. විසග්ග පරිණාමී කියන්නේ නිවන පැත්තට නැඹුරු වෙලා කියන අර්ථයෙන් තමයි විසග්ග පරිණාමී. විසග්ග කියන්නේ නිවනට හිතමු. සම්මුතිය පටිනිසග්ග කියන්නේ මේ මට්ටමට එන්න කලින් ඉඳලා අපි පටිනිසග්ග සංඥාව වඩනවා. පටිනිසග්ග සංඥාව වැඩෙන්න තමයි මේ අතෑරීම පටන් ගන්නේ. ඊට කලින් යන සංඥා වඩන්නේ පටිච්චසමුප්පාද සංඥා. එතකොට ප්‍රධාන මේ සුත්තෙන් ගන්න අපිට ප්‍රධාන කාරණේ මෙන්න මේක. තවත් ගෞතමයන් වහන්සේ වඩන ලද්දා වූ පුරුදු කරන ලද්දා වූ කවර ධර්මයෝ සප්තපොජ්ජංගයන් සම්පූර්ණ කරයි. එතකොට උත්තරේ හැමෙන්නේ සතිපට්ඨාන භාවනා බහුලීකතා. ඒක තමයි පොජ්ජංගයන් සම්පූර්ණ කරන්න උපාය. අපි දැන් කතා කරන සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග පබ්බයක් තියෙන්නේ ඒකයි. සතිපට්ඨානේ වඩාගෙන යන කෙනාට බොජ්ජංග වැඩිම ආරම්භයි. ආරම්භ වුණාම එයා සතිපට්ඨානේම කොටසක් විදිහට දැන් මේ බොජ්ජංගය තියෙනවාද හිතේ. දැන් ඇති වුණාද? දැන් නැති වුණාද? කියලා හැම වෙලේම එයා ඒක මොනිටර් කරනවා. එයා ඒක බලාගෙන ඉන්නේ අවධානයෙන්. ඒ කොටසත් සතිපට්ඨානේටම අයිති. ඒ කියන්නේ බොජ්ජංග වැඩිම පවා සතිපට්ඨානෙන් මනින හැම වෙලේ සරෙන් සරේ මනින දැන් තියෙනවා නුපොච්චන්නේ. ඉතින් අපි කතා කරන සූත්‍රයේ අනුව සතිපට්ඨානේ වඩ아가න ගියොත් වච්ඡංග තමයි වැඩෙන්නේ අන්තිමට. බෝධිපාක්ෂික ධර්මයේ අනුපිළිවෙලට අපි පොඩ ගහගත්තොත් අපි දන්නවා සප්ත බොජ්ජංග කියන ටික තියෙන්නේ
මාර්ග අංගවලට පොඩ්ඩක් පහල. සතර සතිපට්ඨානයේ තියෙන ආරම්භය. මේ දෙක මැද්දේ තව ගොඩක් යති තියෙනවා. මේ ධර්මතාවම තව ඉහළට මේ සම්‍යක් ප්‍රධාන ඉතිපාද පංචේන්ද්‍රිය පංච බල බවටපත් වෙලා තමයි බොජ්ජංගේ බවටපත් වෙන්නේ. නමුත් ගොඩක් සූත්‍රවල මේ මැදහරිය සාරාංශ කරලා දෙනවා. මැදහරිය නොකිය දේශනා නොකර සතර සතිපට්ඨානයේ සප්ත බොජ්ජංග වැඩිීමේ උපාය කියලා ගොඩක් සූත්‍රවල පෙන්නනවා. ඒකෙන් පෙන්නන්නේ මෙතනින් අතෙන් පණිනවා කියන එක නෙමෙයි. සාරාංශ කරලා දෙන්නන්නේ බොජ්ජංග වලට උඩට යන එක. ඒතර බොජ්ජංගයි ඉතුරු වැදගත්. සතර සතිපට්ඨානයේ පංච බල වැඩයි කියලා කියන්නත් තිබුණා. බොජ්ජංග වල මේ වට වැඩි මොකද්ද බොජ්ජංග වල තියෙන විශේෂය? අනේ එතන තමයි රොස්සග්ග පරිණාමය. මට්ටම හරියටම එන්නේ. ඒ කියන්නේ පින්පව් දෙකම නැති කරන විශේෂ කර්මය කියලා මේකට කියන්නේ. ඒ නිසා ඒක විශේෂයෙන් හයිලයිට් කරලා පෙන්නන්නේ. සතර සතිපට්ඨානෙන් එතෙන්ට යන්න යාම තමයි අරමුණ. මේ අනික්ව හරහා තමයි යන්නේ. මේ අනික් මට්ටම් ටික හරහා තමයි යන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ බොජ්ජංග කොහොමාරි මේ භවයේ ඇති කරගන්න ඕනේ. ඒ මොකද අර පින්පව් දෙකටම විරුද්ධ වැඩ කරන කර්මය. නිවන අරමුණු කරලා හැම පිනක්ම කරන්න පුරුදු. මේ පිනක් කරන්නේ මේ පින් කරන් පින් කිරීමේ කරදරයත් මේ පිනේ බලෙන් නවතිවා. ආය ආය පින් කරන් වෙන කරදරේ පවා නවතිවා කියලා ප්‍රාර්ථනේ නිවන ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඒකනේ. හැම පිනක්ම ඒ මට්ටමින් හිතලා කරන්න පෙළඹෙනවා. වැඩිලා ඉවරයි කියන්නේ ඔව්. එළ ඉවරයි නම් මාර්ගාංග බවට පත් වෙලානේ එතකොට ආපස්සට වැටෙන්නේ. බොජ්ජංග වඩාගෙන යන අතරේ ඒක කියන්න බෑ. වැඩිලා පරිපූර්ණ වුණාම තමයි. දැන් ඒක අපි මේ වැඩනකොටත් අපි අර මොනිටර් කරනවා කියපු එකේදී අපි තේරුම් අරගන්න ඕනේ. අන්න ඒක හොඳ මතක් කරලා දෙන්නේ වෙන මහත්මයා. දැන් බොජ්ජංග ධර්ම මෙහෙමයි. වැඩිම ආරම්භ වෙනවා, ඊළඟට වැඩිම කෙරීගෙන යනවා, ඊළඟට වැඩිම පරිපූර්ණ. ඒ වැඩිම කෙරීගෙන යන වෙලාවල් වල තමයි මේ සතිපට්ඨානෙන් ආය ආය බලන්නේ. දැන් තියෙනවද බොජ්ජංගේ? දැන් ඒක ඉවරද? මේ වෙලාවේ බොජ්ජංගේ පටන් ගන්නවද? දැන් තියෙනවා. දැන් බොජ්ජංගේ දැන් නැහැ හිතේ. අන්න එහෙම කියලා මේ වැඩිගෙන යන අධීරවල් වල හැම එකම උදේ හව හම්බෙන හම්බෙන හැම වෙලාවටම බලන්න ඕනේ. ඒක තමයි සතිපට්ඨානෙන් මේ බොජ්ජංග පබ්බෙන් අපි වහුරු කරන්නේ. අර නීවරණ බැලුවා වගේ. දැන් බොජ්ජංග කියන්නේ නීවරණ වල විරුද්ධ පැත්ත. නරක පැත්ත බලන්න ඕන නම් හිතේ තියෙන නීවරණ බලනවා. හිතේ හොඳ පැත්ත බලන්න ඕන නම් හිතේ තියෙන බොජ්ජංග මට්ටම බලනවා. ඒකනේ අර හොඳට නරකට දෙකට හිත මේ කියලා කියන්නේ. ඒ චිත්තසංතානෙම තමයි හොඳ තියෙන්නේ නරකද? හොඳ පැත්ත බලන්න නම් නීවරණ මේ බොජ්ජංග පිටික බලන්න. නීවරණ බලනවා නරක බලනවා. ඒකනේ අපි කිව්වේ බහුල මනෝවිතක්කේ තිය අර හොඳට හෝ නරකට එකටම ඒ හිත තමයි තියෙන, ඔය නීතිය තමයි තියෙන. ඉස්සර මිනිස්සු ඒ කතා හදලා තියෙන්නේ නේද? දුක ධර්ම කර්ම තමයි ඒක වාක්‍යයකට ගෙනල්ලා තියෙන්නේ. ତେର මේ අපි මේවා ටික මේ බෝධිපාක්ෂික ධර්ම 37 අපේ හිත ඇතුලේ වඩා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔතේ ලියා ගන්න නෙවෙයි. හිත ඇතුලේ වඩා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වෙන හින්දා ඒවා වැඩිගෙන යන විදිය එකට එක තියෙන සම්බන්ධයෙන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්න ඕනේ. ඒ මොකද සතිපට්ඨානෙන් හැම වෙලේම බලනවා දැන් කොයි හරියද, දැන් කොයි හරියද, දැන් මේ අංගේ කොච්චරක් වැඩිලා ගන්න. එහෙම සිහියෙන් හැම වෙලේම බලන්න තියෙනවා අපිට. ඒ නිසා තමයි අර මේ රූප සටහන මම හදලා දුන්නේ. මේක අපි කලින් බැලුවනේ.
කියලා උඩට වැඩිගෙන යනවා. අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ මෙන්න මේ හරිය. හැබැයි අපි කරමින් ඉන්නේ මේ හරිය. ඒත් අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට මෙන්න මේ ධර්මහත වැඩිගෙන යාම පිළිබඳ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ මේ එක එක ධර්මය හිතේ ඇති වෙනකොට ඇති වුණා කියලා දැනගන්න ඕනේ. හිතේ ඒ වෙලාවේ ඒක නැත්නම් නැහැ කියලා දැනගන්න ඕනේ. නැතුව තිබිලා ආයෙ හට ගන්නව නම් ආයෙ දැන් හට ගන්නවා කියලා දැනගන්න ඕනේ. හටගෙන තිබිලා ආයෙ නැතුව ගියා නම් දැන් ආයෙ නැතුව ගියා කියලා දැනගන්න ඕනේ. ඒ නැතුව ගියේ ආයෙ හට නොගන්න ඉවරටම ඉවර නම් ඒත් දැනගන්න ඕනේ. අන්න එහෙම අර කීයේ සාකච්ඡා කරපු පිළිවෙලටම මේ එක එක ධර්මතාවය ගැන දේශනා කරන සූත්‍රය බැලුවොත් ඔකේ තියෙන ඒක කෙරලගෙන නේද ඉන්නේ. සූත්‍රය බලන්නක එක එක බොජ්ජංගයට එහෙම දීලා තියෙනවා. බොජ්ජංග ප්‍රබ්බේ එන්නේ මොන පිටුවේ? මේ විදිහට නේද තියෙන්නේ. ආධ්‍යාත්මික සසංතානෙහි එක එක සම්බොජ්ජංගය ඇති විට දැන් ආධ්‍යාත්මිකව මෙන්න මේ සම්බොජ්ජංගය ඇත්ත කියලා නුවණින් දැනගනි පජානාති. මොන වැඩේ අපිට කරන්න තියෙනවා? ඔක මගහරින්න බෑ අපිට. එතකොට නැති වෙලාවේදී ඒ බොජ්ජංගය දැන් නැහැ කියලා නුවණින් දැනගන්නවා නේ. කලින් තියෙන්නේ නැතුව අලුතෙන් දැන් පටන් ගන්නකොට මේ අපි හිතමු චිත්ත සන්තතියක් එනවා ඒ බොජ්ජංගය සහිතව. එතකොට ඔන්න දැන් ආරම්භ වුණා කියලා දැනගන්න. ඊට පස්සේ චිත්ත සන්තතිය තිබිලා පරිපූර්ණ වුණා. බොජ්ජංගය වැඩිලා සම්පූර්ණයෙන් ඉවරයි කියලා ඒකත් දැනගන්න. අන්න ඒ විදිහට අර අපි කිව්වේ කැමරාවක් හයි කරනවා වගේ CCTV හයි කරනවා වගේ බොජ්ජංග එක දිගට පරීක්ෂා කරනවා. රාජ පරීක්ෂකයෙක් වගේ නේද? ඉත ඇතුලේ බොජ්ජංග කියන දේවල් හැම වෙලේම පරීක්ෂාවට ලක් වෙනවා. තියනවද නැද්ද, වැඩිලාද, පරිපූර්ණද, ඒ ඔක්කොම සතිපට්ඨානෙට අහු වෙනවා. ලොකු වගකීමක්. ඉතින් කාගෙන්වත් අහන්න බෑ නේද? මගේ මේ බොජ්ජංගේ දැන් වැඩිලාද ඔයා හිතන්නේ මොකද්ද කියලා. එහෙම අහලා සාකච්ඡා කරලා ගන්න බෑ. ඉතින් මේවට ධර්ම සාකච්ඡා බෑ. සතිපට්ඨානෙට එහෙම කරන්න බෑ. තමන්ගේ වගකීම ගන්න. මේක මම කරනවා. ඒ හතටම එහෙම තියෙනවා. ඒ හතටම තියෙනවා ඒ බොජ්ජංගේ තමන් තුළ විතරක් දැකලත් බෑ. මේ වෙලාවේ අර ලෝක තලවල ඒ බොජ්ජංගේ සහිත ඉන්න සත්‍යෝ ඉන්න බව දකින්න. ඒක බොජ්ජංගයට බාහිරව බලන්න තියෙනවා. ආධ්‍යාත්මික බාහිරව බලමින් මේ බොජ්ජංග කියන එක ලෝක ධර්මතාවයක්. ඒක එක එක තැන්වල මේ මොහොතේ තියෙනවා. මේ හිතේ සමහරවල් මේ වෙලාවේ නැති වෙන්න පුළුවන්. නමුත් වෙනත් හිතවල මේ මොහොතේ තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ මෙන්න මේ ගොඩක් වැදගත් හැම බොජ්ජංගයම හට ගැනීම සහ ඊට හේතු ධර්ම. ඒ කියන්නේ හේතු සහ හට ගැනීම කියන ක්‍රියාව. ඒ දෙකම දැනගන්න ඕනේ. එක එක බොජ්ජංගය මේ හිතේ හට ගන්නවා නම් මොනවාද හේතු වෙලා තියෙන ධර්ම? ධර්ම ගොඩාක් තියෙනවා එතන දැනගන්න. ඉතින් ඒ ටික අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ නැති වී යනවා නම් ඇයි නැති වී යන්නේ? මොන හේතුව නැති හින්දාද මේ වෙලාවේ මේ බොජ්ජංගේ දැන් නැත්තේ හිතේ? රහය ආකාරයෙන්ම බලන්න තියෙනවා. මේක එක එක අනික මේක පෙන්නනවා මේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තටම තමයි මේව වැඩෙන්නේ කියලා. කියන්නේ සති සම්බොජ්ජංගේ තමයි ධම්මජය සම්බොජ්ජංගේ උපදන්නේ. ධම්මජය සම්බොජ්ජංගේ තමයි ඊළඟේ. එහෙම දැන් මේ උඩට වැඩිවීමක් තියෙනවා මේ ඊතල වලින් වගේම හරහට වැඩිවීමක් බොජ්ජංග වල තියෙනවා. ඒක එතකොට මේ රූපේ අපි කලින් සාකච්ඡා කරපු ඉඳ මොන හරි අලුතින් අහන්න දෙයක් තියෙනවද ඒකේ? අර කලින් දවසක කතා කරන්නේ මේක තමයි බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන මේ මොකක්ද ඒක කියන්නේ
ස්ට්‍රැටජික් ප්ලෑන් එක. ඉතින් ලොකු සටනකට යන්නේ. මම දාම යුද්ධ කරලා පෙරදුන අයත් එක්ක පෙරදුනේ හොඳ ස්ට්‍රැටජික් ප්ලෑන් එකකට ගියේ නේද. ඉතින් දැනන් හිටියේ නෑ මේ මේ වගේ මහර සේනාවක් එක්ක නැත්නම් මහරයත් එක්ක යුද්ධ කරන්න විදිහ. ඒ යුද්ධ කරලා තනියම යුද්ධ කරලා දිනපු කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. බුදුහාමුදුරගෙන් අහගන්න වෙන්නේ ඒකයි. බුදුහාමුදුරෝ පෙන්නන්නේ මෙන්න මේ විදිහට ධර්මතා හිතේ ගොඩනගා ගන්න මේක තමයි යුද්ධ යුද්ධ කාලසටහන. කාලසටහන් නෙමෙයි යුද්ධ ක්‍රමවේදය. ක්‍රමෝපාය. ක්‍රමෝපාය සකස්. නිවන් අවබෝධ කරගන්නවා නම් මෙන්න මේ ක්‍රමෝපාය අනුව මේ ධර්මතා හිතේ ගොඩනගා ගන්න ඔයාට යුද්ධේ දින තැයි. මාරය පරාජය කරන්න පුළුවන්. මේ විදිහට හැරෙන්න වෙන මොනවා අතන වරද්ද ගත්තත් ඔයා පරදින ආය කියන එක තමයි බුදුරුම් පෙන්නන්නේ. ඒක හිතන්න තියෙන්නේ කී පාරක් මම පරදිනාද කියලා ගණන් ගන්නවත් මට බැහැ. කලින් කරපු වැඩනේ හැම සැරේම හැම භවයකම මැරෙන වෙලාවේ කොහොමද ඒක ජය ගන්න යත් එක යුද්ධ කරා හැමදාම පරදින. පෙරදිච්ච වාර ගානවත් හිතා ගන්න බැරි තරම්. ඉතින් ඒක ලොකු වැඩක් මේ කරන්න තියෙන්නේ. අලුතෙන්ම සටනක් නෙමෙයි. නම ඒ යුද්ධේ දිනපු මේ සම්මා සම්බුදුරෙක්ගෙන් තමයි අහගන්න ඕනේ කොහොමද ඒක කරේ. හිත ඇතුලේ මොන මොන ධර්මද ගොඩනගා ගත්තේ කොහොමද ඒ ඇටැක් එක ප්ලෑන් කරේ. මේක තමයි ඒ ස්ට්‍රැටජික් ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක අපේ හිත ඇතුලේ හදාගන්න. රාවට ගියාට එකක් නෙවෙයි මේ වැඩේ. කොහමද දැන්? නැත්නම් අර ගැමුණු කුමාරයට අර දීපු අවවාදෙ තමයි රාජ්‍යයම ගෙනෙන්නේ. එහෙන් මෙහෙන් දැන් අපි භාවනා ටිකක් කරනවා, පිනුත් ටිකක් කරනවා, මොකද කරලා නිවන දකින්න හිතනවා. ඒ ගැමුණු කුමාරයා යුද්ධ කරා වගේ. ඉතින් ඒ පිළිවෙලකට නෙවෙයි. ඒ පිළිවෙල කියන ප්ලෑන් එක තමයි ඒ අර පොජ්ජ මේ බෝධිපාක්ෂික ධර්ම හිත ඇතුලේ ගොඩනගාගෙන යන විදිය. ඒක හරියද කියලා හැම වෙලේම චෙක් කරලා බලන්න තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. දැන් හරියද? ප්ලෑන් එක වැරදිලාද කොහේ හරි? කියලා චෙක් කරන්න තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. මේ ධර්ම හිතේ වරින් වර බලන්න. ඒ විදිහට මේක මතක තියාගන්න. නැත්නම් දැන් අපි ඉබාගාත යනවා වගේ වැඩ කරනවා. චුට්ටක් මෙහෙන් කරනවා, චුට්ටක් අරහෙන් කරනවා. ආයෙ ත්‍රිපිටකයත් පොඩ්ඩක් බලලා ඒකිනුත් ටිකක් කරනවා. එන පොත්පත් බලලා ඒ විදිහටත් කරනවා. තව යාළුවෙක් මඟ කර කිව්වොත් ඒකත් කරනවා. ඉතින් එහෙම ප්ලෑන් එකකට නම් මේ වැඩේ කරන්න බෑ. මේ වගේම හරියටම සංවිධානාත්මකව පාර දුන්නත් විතරයි මාරයව ජය ගන්න පුළුවන්. මේ රූපසටහනේ මාර්ග අංග තියෙනවා, ඵල හැබැයි නෑ. දැන් මෙතන මේ මෙන්න මේ ටික මාර්ග අංග. උඩම තියෙන පේදී මාර්ග අංග. මේ මාර්ග අංග ඔක්කොම එක හිතක යෙදෙනකොට එතකොට කියනවා ඵලය කියලා. එක හිතක යෙදෙන්නේ නැතුව මාර්ග අංග තියෙන්නත් පුළුවන් වරින් වර. එක අංගයක් තියෙනවා, අනික තියෙනවා. එහෙම වරින් වර ඉතින් අඩු වැඩි වශයෙන් එතකොට ඵලය නැහැ. මාර්ගයේ වැඩනවා තමයි. ඵලය කියන්නේ එකම හිතක යෙදෙනවා. ඊට පස්සේ ඒ හිත ආපහු වැටෙන්නේ නැහැ. ඉතින් බලපටුවක් වගේ තමයි එක එක ප්‍රදේශයක් ඇල්ලුවා. ඒකේ මට්ටම් දෙස උඩට යන්නේ. ඔව් මේ අංග ටිකමනේ එතනින් එහාට ආයේ වැඩන්න තියෙන්නේ. සෝවාන් වුණත් වැඩෙන්නේ මේ අංග ටික. සක්‍රදාගාමී වුණාම මේ අංගම තමයි තව මට්ටම තව උඩට වැඩෙන්නේ. වෙන නන් නැහැ එතනින්. එන වැඩෙන්න භාවනාවකුත් නැහැ. ත්‍රිලක්ෂණ විතරයි. වෙන මේ මාර්ගාංග જાතිය කලුතෙන් එකතු වෙන්නේත් නැහැ. මේ නමෙන්ම මේ මාර්ගාංගේ ප්‍රමාණය වැඩි වෙන එකයි. නෑ ඒක නෙමෙයි මං කිව්වේ. මේ අංග හට සෝවාන් වෙච්ච කෙනාට වැඩිලා තියෙන ප්‍රමාණයක් තියෙනවා. සක්‍රදාගාමි කෙනාට මේ අංග හටට 아무තෙන් අංගයක් එකතු වෙනවා නෙමෙයි, නවෙනි අංගයක් එකතු වෙන්නේ නැහැ. මේ අටම මීට වැඩිය ප්‍රබල වෙනවා. එහෙම උඩට ගිහිල්ලා අන්තිමට රහතන් වහන්සේට තව දෙකක් එකතු වෙනවා.
විද්‍යා විමුක්ති කියන දෙක එකතු වෙනවා. ඒකට දස බලධාරිය. දස දස අංගයක්. දස බල නෙමෙයි දස අංගයක්. එතකන් අංග 8 තමයි යන්නේ. ඒ කියන්නේ මාර්ගඵල වලින් උඩම ඵලයට තමයි තව අංග අමතර වචන දෙකක් එකතු වෙන්නේ. අනික පැත්තේ මේ අටම තමයි යන්නේ. ඒත් මේ අංග 8 වැඩෙන විදිය දැන් ආනාපාන ප්‍රතිසූත්‍රය ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් අහුවානේ. ඒක තිබුණා නේද? සූත්‍රය තිබුණා නේ මේ හැම කොටසටම බුදුහාමුදුරුව දේශනා කරන්නේ දැන් පළවෙනි අදිය රහතර අරගෙන ඒක කායानुපස්සනාව කියලා සතිපට්ඨානය කියන නම් කරලා ඒක. නම් කරලා ඊට පස්සේ ඒක වැඩනකොට ඔන්න දැන් බොජ්ජංග ධර්ම වැඩිම ආරම්භ වෙනවා. ඔන්න දැන් වැඩෙනවා. ඔන්න දැන් වැඩිලා ඉවරයි. ඔන්න දැන් ඊළඟ බොජ්ජංගේ ආරම්භ වෙනවා. අන්න එහෙම කොටසක් හම්බුණාද සූත්‍රේ? දැන්වලින් ඒකලම් කිනේ කියලා දාලා පෙන්නන්න. ඒක මං හිතා සූත්‍රේ හම්බෙච්චින් ඒ ටික මගේ අරලා එන්න බැහැ. ආනාපානසති සූත්‍රයෙන් කොටසක් අරගෙන බැලුව. ඒක පෙන්වන්නේ යම් කලෙක කායේ කායානුපස්සීව කෙලෙස් තවන වීර්ය මනානුවන මනසෙහි ඇතිව ඒ කය වල් කියන ලෝකේ සතුටුත් නොවි අසතුටුත් නොවි වාසය කරනවා. ඒ කියන්නේ අන්තිම හරිය. කායානුපස්සනාවේ මධ්‍යස්ථ තැනට ඇවිල්ලා. තාම වේදනානුපස්සනාවට ගිහිල්ලා නැහැ. ආයනුපස්සනාවේ අගහරියට ඇවිල්ලා සිහිය එළඹ සිටියා වෙයි. සිහි මුල නොවේ. මහණෙනි යම් මොහොතක මහානාට සිහිය එළඹ සිහි මුල නොවුවා වේද? අන්න ඒ මොහොතේ ඉඳලා එයාට සති සම්බොජ්ජංගේ ආරම්භය. ඒක හම්බුනේ දනපසෙන්ද? මොළේදලම් තියෙනවා. කාය అనుපස්සන අධ්‍යය හතරටත් තියෙනවා, වේදන అనుපස්සන අධ්‍යය හතරටත් තියෙනවා. එන ඒකල් මට මගේ අද නේද? එතන අධ්‍යයතලා වැඩන හැටි කිව්ව මිසක් වැඩුණන් පස්සේ ප්‍රතිඵල ටික කියපු ටික මම හිතන්නේ එතන සාකච්ඡාවට ගන්න නැතුව ඇති ඒක. අයන මේක අද මේක මතක් කරන එක හොඳයි. එතකොට ඒකේ පළවෙනි අදියර හතර ඔයගොල්ලෝ ඇහුවනේ. දැන් ඒ හතර වඩාගෙන යන කෙනාගේ නයි මේ කියන්නේ. ඒත් එයාගේ එක වෙලාවක් වෙනවා කියනවා සිහිය එළඹ සිටියා වෙනවා. සහයට දෙලමලා තියන්නේ ඒකට. සතිය නිමිත්තටයි ආස්වාදයටයි ආස්වාදයටයි සම්පූර්ණ සිහිය එළඹ හිටනවා. එතනින් පස්සේ එයා මුලා වෙන්නේ නැහැ සිහිය. අන්න ඒ මොහොතේ සති සම්බොජ්ජංගේ ආරම්භය. කෙනෙක් නිවන ප්‍රාර්ථනා කරගෙන නම් මේ සතිපට්ඨානය මේ ආනාපාන සති භාවනාව වැඩන්නේ. ඔන්න එතකොට ඒ සිහිය දැන් එළඹිලානේ. ඒක තමයි සති සම්බොජ්ජංගේ ආරම්භය. ඊළඟට පෙන්වනවා එවිට ඒ මහණතෙම සති සම්බොජ්ජංගේ වැඩයි. ඒ කියන්නේ දැන් මේක වැඩෙනවා. තව දවසින් දවස වැඩනවා. එක මොහොතක නෙමෙයි දැන්. ආරම්භ වුණා එක දවසක, දැන් තව සතියක් දෙකක් මාසයක් කොහොමම ගියාම දැන් ඉතින් වැඩෙනවා. වැඩෙන කොටස එනවා. ඊළඟට ඉන් ඒ මහානාට සති සම්බොජ්ජංගේ වැඩි පරිපූර්ණ භාවයට පත් වෙයි. යම් වෙලාවක එහෙම වෙලා ඒ සම්බොජ්ජංගයක් බවට පරිච්ච එක ඒකත් පරිපූර්ණ වෙනවා කියලා. දීර්ඝ කතාවක් වචන කීපකින් එකතු කරලා තියෙනවා ඒ සූත්‍රයට පිටුනම්. හැබැයි මෙහෙම දෙයක් එතන තියෙනවා. සති සම්බොජ්ජංගේ වැඩිලා පරිපූර්ණ භාවයට පත් වුණාම තමයි අනික ආරම්භ වෙන්නේ. ඒතරේවා එක සමාන්තර වැඩෙනවත් නෙමෙයි. ඒක තමයි ඊළඟට පෙන්වන්නේ. ඒ මහාන එසේ සතිමත්ව වසන විට ඒ සිතට අරමුණු වූ ධර්මය, දැන් ධර්මයේ කය නම් කය, වේදනා නම් වේදනා. නිවැරදි නුවණින් විවේකීව විමසීමට මනාව විමසා බැලීමට පටන් ගන්නවා. ඒ සිහිය හරි. මානිනී යම් මොහොතක එසේ සතිමත්ව වසමින් සිතට අරමුණු වූ දහම් ප්‍රඥාවෙන් විවේකීව මනාව විමසලා බලනවා නම් ඒ මොහොතේ එයාට ධම්මචේ සම්බොජ්ජංගේ ආරම්භ වෙනවා. ඒක දැන් ධම්මචේ ආරම්භ වෙනවා. ඊළඟට පෙන්වන ධම්මචේ වැඩෙනවා. ඊළඟට පෙන්වන ධම්මචේ පරිපූර්ණ.
ඊගාට මම දිගටම යනවා. ධම්ම ධර්මයේ ප්‍රඥා විවේකීව මනාව විමසා බලනවා කියන ධම්ම වේචය. ඒකට එයාට නොපසුබට වීරයක් ලැබෙනවා. ඒ මොහොතේ එයා විරිය සම්බොජ්ජන්ගේ දැන් පටන් ගත්තා. ඒ පටන් ගත්ත එක එයා වඩනවා. ඒ වඩලා ඒකෙන් එයා පරිපූර්ණ බව. අන්න එහෙම අනුපිළිවෙල තමයි ආනාපාන සති සූත්‍රයේ දීලා තියෙන්නේ. ওই தත්ත්වයෙන් ඉස්සලා බල වශයෙන්ම මුක්තු වෙලා තියෙනවා. ඔව් ඒක තමයි මං කිව්වේ. අර එක දවසින් එක මොහොතේ වෙන වැඩක් නෙමෙයි ටිකක්. ඔව් භාවිතය අනුව තමයි වෙන්නේ. නමුත් ඒක සංක්ෂිප්ත කරලා වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා පෙන්නලා තියෙනවා. ඉතින් මේ කායානුපස්සනාවේ ඉන්න කෙනාට දැන් මේ එයා කායානුපස්සනාවේ කායනුපස්සීව ඉන්නවා. ඉන්න ඉන්න මේ දේ සිද්ධ වෙනවා කියලා හිතන්නේ. දැන් ඊතර මේ ආනාපාන සතියේ ඊතරක් වෙන එක නෙමෙයි මේ සූත්‍රයේ මෙහෙම තිබුණාට කායානුපස්සීව අර අනික් විදියවල වලින් හිටියත් මේක වෙනවා ඈ. උදාහරණයක් තමයි ආනාපාන සති සූත්‍රය අරගෙන. කායානුපස්සීව ඉන්න විදිය තිබුණානේ 14. ඒ 14න් කොහොකේ වුණත් මේක වෙනවා. ආනාපාන සති සූත්‍රය තමයි ඒක හරි පිළිවෙලටම පෙන්නලා තියෙන්නේ. ඒ නිසා කායගත සති වඩව කියන්නේ ওই විදිහට. එතකොට ඒකනේ පෙන්නන්නේ කායගත සති සූත්‍රය මේකෙන් අනාගාමි මට්ටමට යන්න පුළුවන්. ඒ කියන්නේ මාර්ගඵල පහුවෙනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ නිරාමිස ප්‍රීතියට දැනෙන්න පටන් ගන්නවා. ඒක වැඩිම ආරම්භ වෙනවා ප්‍රීති සම්බන්ධයෙන්. ඊට පස්සේ ආ වඩනවා. ඊට පස්සේ ඒක පරිපූර්ණ වෙනවා. ඒක පරිපූර්ණ වෙනකොට එයා සිතකය සංසිඳෙන්න පටන් ගන්නවා. ප්‍රසද්ධි සම්බන්ධයෙන් ආරම්භ වෙනවා. ප්‍රසද්ධි සම්බන්ධයෙන් වඩනවා. ප්‍රසද්ධි සම්බන්ධයෙන් පරිපූර්ණ. ඒ අනුපිළිවෙලට ඔක්කොම සම්බන්ධංග ටිකට යනවා. එකකින් අනිකට, එකකින් අනිකට. ඒත් එකක් වඩනවා, එකක් ආරම්භ වෙනවා, වඩනවා, පිරෙනවා. පිරුණාම අනික ආරම්භ වෙනවා, වඩනවා, පිරෙනවා. ඊළඟ එක ආරම්භ වෙනවා, වඩනවා, පිරෙනවා. ඔන්න ඔය විදිහට අපේ හිත ඇතුලේ සිද්ධ වෙන්නේ නියමිතයි. ඊරිය එක තැනක මැද්දේ තියෙන්නේ නේද? ඊරිය සම්බුද්ධංගේ ඊරිය සම්බුද්ධංගේ ආරම්භ වෙලා වැඩිලා පරිපූර්ණ නම් ඊළඟ සම්බුද්ධංගේ ආරම්භ වෙන බව තමයි තේරෙන්නේ. ඒ ඊරිය පරිපූර්ණ වෙලා නේද? මෙන් පස්සේ පරිපූර්ණ වෙච්ච එක නැතු වෙනව නෙමෙයි ඉතින් දිගටම තියෙනවා. හරි ඒ මේ සම්බන්ධතාවේ මතක තියාගමු. අපේ හිත ඇතුලේ යම් දවසක ඒ සම්බන්ධතාවේ ඒ විදිහට අද හරි වෙන්න පුළුවන්. එයා දෙලි වෙනකනුත් කරන්න බලාපොරොත්තු වෙනකොට ඕක වෙන්න පුළුවන් ඉදි වෙනවා. මම ගිහින් අනුපිළිවෙල. ධ්‍යානපන සති සූත්‍රය ගත්තට මේ සීල සූත්‍රය තව ගොඩක් කරනු මේ මම පිටුව දීලා ඇති. මේ මේ විදිහටම මේ වැඩිම පෙන්නවා. උදාහරණයක් තමයි ආනාපාන සති සූත්‍රය ගත්තා. තමයි ඉක්මනට යන්නේ මොකද එහෙම බොජ්ජංගේටම ආරම්භ වෙයි. වැඩයි පරිපූර්ණ වෙයි කියලා යන ස්ලයිඩ් ටික මෙ යන්න. ඒ පරිපූර්ණ වෙන්නේ ඊළඟ බොජ්ජංගේට උපකාරයි. හා ඊළඟ බොජ්ජංගේ වැඩිම ආරම්භය තමයි. හිතන්න බේනා එතකොට බොජ්ජංග ධර්ම අර එකිනෙකට කුරුක් වගේ, දන්වැල් වගේ, දන්වැලක් වගේ, මල් දමක් වගේ අමුණලා තමයි මේ හිත ඇතුලේ වැඩෙන්න තියෙන්නේ. ස්ලයිඩ් එකට එන පරිදලක්වත් ඒ පරිදේ නගින්න නැතිවද 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 අන්නේ අනේ පල්ලයක නැගලා ඉන්න පැවුඩ් එකට අනේ එහෙම ඊටවට හරි. කෙනෙක් හිතේ බොජ්ජංග තියනවා කියලා යම් මට්ටමකට දැන් පටන් අරන් වැඩිගෙන යනකොට එයාට ওই ලෝක ධර්මතාවයක් හම්බුනාම හරි රූපයක් හම්බුනාම හරි සද්දයක් හම්බුනාම හරි එයා මොනව කරයිද? දැන් බොජ්ජංග තියෙනවා යා වැඩාගෙන තියෙන්නේ. එතකොට එයා හැම එකක් ගැනම කල්පනාවේ අනුපිළිවෙලට යන්නේ.
දැන් උදාහරණයක් කියනවා අපි හිතමු දැන් මේ වගේ අර එදා කිව්වේ කර්ණ මහත්මිය කිව්වේ අර ආහාර වලින් හදපු මූණ මේක මන් දැම්මනේ මුකුත් වචනයක් එක තිබුණේ නැහෙනේ ඒක අර සදාම් රූපයක් ඒ රූපේ දැක්කාම ගොඩාක් දේවල් හිතිලා ගියා කියලා මෙහෙම එන මුකුත් කියන්න ඕනේ වුන්නේ නැහැ ඒ කියපු ටික තේරුම් වගේ එකපාර හිතෙන්න පටන් ගත්තා ස්වභාවයෙන්ම රටක නෑ ඒ ඒ බොජ්ජංග ටික තමයි යන්නේ. එහෙම හිතෙනවා නම් බොජ්ජංග භාවිත වෙනවා ඒ හිතේ. එහෙම හිතෙන්නේ නැතුව නිකන් විපිලිසර වෙනවා නම් මොකද්ද මේ මේකයි අරකයි සම්බන්ධෙ මොකද්ද? හොයාගන්නත් බෑනේ. මේක පැටලෙනවානේ කියලා වගේ හිතෙනවා නම් බොජ්ජංග ටික අනුපිළිවෙලට ඇවිල්ලා නැහැ. මල් දමක් වගේ ඇවිල්ලා නැහැ. ඒ ඕකම සරලව කියනවා නම් බොජ්ජංග ටික මෙන්න මෙහෙමයි මොකක් හරි දැක්කාම ඒ පිටවාගත්ත සිහියෙන් යුක්තව තමන් අරමුණු කරපු කරුණ අර රූපයක් නම් ඒ රූපේ හිත ඇතුලේ විමසීමක් යනවා. කාගෙවත් අහන්නේ නැහැ දැන්. හිත ඇතුලේ විමසීම යනවා. විමසීම යනකොට ඒ මේ කියන්නේ ධම්මවිචය. ඊළඟට ඒ ගැන උනන්දුවක් ඇති වෙනවා. ඒ කියන්නේ තව විමසන්න ඕනේ කියලා ධර්මයේ විමසීමේ උනන්දුවක් එයාටම ඇති වෙනවා. කවුරුවත් අල්ලු කරලා නෙමෙයි. එයාටම ඇති වෙනවා. ඇවිල්ලා අර රූපේ දැක්කහම එයාම හිතෙන් විමසපුවාම ඒක තේරුණාම එන ප්‍රීතියක් කියන එක තමයි ප්‍රීති සම්බජ්ජංගය කියලා කියන්නේ. ඒකත් ආවද දැන්නේ? එන්නේ නැතිනේ. සතුටක් එනවනේ මොකක් හරි තේරුණා. ඊට පස්සේ ඒ ප්‍රීතිය නිසාම හිත කය සංසිඳිල සමාධිගත වෙනවා. මෙන්න මේ අනුපිළිවෙල තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඒක රූපයක් දැක්කත්, සද්දයක් ඇහුණත්, ගන්ධයක්, රසයක් ඒ ඕන එකකට මේ විදිහට යනවා බොජ්ජංග. ඔය තමයි බොජ්ජංග හත සරලව කිව්වේ. ඒ ඔයගලගේ හිතට මේ දේ සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ බොජ්ජංග වැඩිම ආරම්භ වෙලයි තියෙන්නේ. මොකක් හරි අපි හිතමු රූපයක් හරි සද්දයක් ගන්ධයක් හම්බෙනකොට ඒක ධර්මයට ගැළපීමක්. ඒක මත සිහිය පිහිටනවා මේ මොන ආයතනෙන්ද මේක එන්නේ කියලා දැනගන්නත් වෙනවා. ඊළඟට ධර්ම කරුණු ටික ගැළපෙනවා හිතේ. ගැළපිලා එන ගැළපලා ගන්න වීර්යයක් ඕනේ. වීර්යය එකතු කරපුවාම ඊට පස්සේ ගැළපෙනකොට ප්‍රීතිය. ප්‍රීතිය ප්‍රසද්ධිය සමාධිය නේද? ඒතර සමාධිමත් තමයි ඊට පස්සේ රූපේ බාරගන්නේ. සත්‍ය බාරගන්නේ නීවරණ වලින් නෙමෙයි. අනේ ඒ ක්‍රමයට තමයි හිත සකස් වෙලා තියෙනවා නම් ඒ හිතේ බොජ්ජංග වැඩිම ආරම්භ වෙලයි තියෙන්නේ. එමේ තේරුණා. එහෙම නැතුව රූපේ සත්‍යයක් කෙනකොට අර මකුළු දෙලේ පැටළුණා වගේ පැටලෙනවා නම් මේක මේ කාමයේ පැත්තෙන් බාර අරන් හරි පැටිගේ පැත්තෙන් බාර අරන් හරි එතකොට බොජ්ජංග නැහැ. ඒකේ ඒ අරමුණ බාර අරන් තියෙන්නේ නීවරණ වලින්. ඒකයි නීවරණ පබ්බේ කියලා පබ්බයක් වෙනම තියෙන්නේ ওই සූත්‍රයේ බොජ්ජංග පබ්බේ කියලා පබ්බයක් වෙනම තියෙන්නේ. මේ ඉන්නේ රිසෙප්ෂනිස්ට් ලා සෙට් එකක් ඉන්නේ. රූපය සද්දයක් ගන්ධයක් අපේ සිස්ටම් එකට එනකොට එහෙන් කනින් නැසෙයි නීවරණ පස් දෙනා ඉන්නවනම් එයා ගෙනියන අපි සසප්පේ. ඒගොල්ලෝ නම් අරයව පිළිගන්නේ. හිතන්නක ආරම්මණයක් ඇතුල් වෙනවා. අර පස් දෙනා නම් පස් දෙනාගේ එක්කෙනෙක් හරි නම් දැන් මගේ රිසෙප්ෂනිස්ට් විදියට ඉන්නේ මේ වෙලාවේ. එයා ඒක බාරගන්නේ එයාගේ මන්ත්‍රයෙන් අරන් සසර පැත්තට කර්ම රැස් කරන මන්ත්‍රය විනිවිද. හැබැයි මම නීවරණ පහ යටපත් කරපු වෙලාවක නම් බොජ්ජංග ධර්ම ටික නම් අගදි කරගෙන ඉන්නේ. අර දකින්න රූපෙන් එයා මේ පැත්තට ගෙනියනවා. මේ අංග ටික යනවා. ඒ අංගටි කියවන ඒකටම හිත සමාධිගත කරන එකෙන් ධර්ම කාරණේකුයි මත කරගන්නේ. අරය බලන්නේ රස විඳින්නේ. මෙයා බලන්නේ රස ධර්ම රසය විඳින්නේ. බොජ්ජංග ධර්ම මත කරලා ගන්න හැම වෙලෙම ධර්ම රසය. අනික නීවරණ ධර්ම හැම වෙලෙම මත කරලා ගන්න සතර ඇද දාන කුණු රසයක් මොකක් හරි කාම රසය හරි. ඒතට ඔන්න ඔකයි ඔය සූත්‍රයේ පබ්බ දෙක එන්නේ. බලන්නකො ධම්මානුපස්සනා එක ප්‍රධාන පබ්බයක් නීවරණ පබ්බේ. අනිකේක බොජ්ජංගපස්සේ. ඒතර තමන්ගේ හිත චෙක් කරත හැකි. මට මොන හරි අරමුණක් එනකොට මම කොහොමද ඒක බාරගන්නේ? මේ ටිකද මගේ හිත ඇතුලේ වැඩ කරන්නේ. ඒ ටික පැහැදිලි වුණාද? ඒකෙන් පේනවා බොජ්ජංග වලින් කරන්නේ ඕනෑම අරමුණ නිවන පැත්තට යන විදියට හිතවනවා අපි නම්. ඕනෑම අරමුණ
ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් කාම අරමුණ වෙන්න පුළුවන් එන්නේ කාම ගුණයක් වෙන්න පුළුවන් එහෙන් එන්නේ. හැබැයි එයා මේ විදිහටයි බාරගෙන මේ අනුපිළිවෙලට තමයි අපි ලව හිත මෙහෙමල කුසලයක් කරලා තමයි නතර කරන්නේ. කුසලයක් කරගන්න කාම ගුණයක් තමයි එතුළට එන්නේ. කුසලයක් කරලා තමයි නතර කරන්නේ. මේ උගේ ධර්ම ඒකට බලන්න. මේ ධර්ම ටික ඉන්දිය ධර්ම වලට උඩින් මෙයා ඉන්නේ මේගොල්ලේ. ඉන්දිය ධර්ම වැඩිලා තමයි ගොජ්ජංග වෙලා තියෙන්නේ. අපෝ ඉන්දිය පැත්තට යන්න එපායි. ගොජ්ජංග කරගත්තන් පස්සේ ආයේ ආපස්සට යන්නේ නැහැ ඉන්දිය. ගොජ්ජංග ධර්ම. මන්නේ මෙහෙම හිතන්නේ. එයි බුදුහාමුදුරුවෝ ධම්මානුපස්සනාවට නීවරණ පබ්බේයි ප්‍රජංග පබ්බේ ඉතරක් දාලා තියෙන්නේ. ඕන්නම් පංච ඉන්ද්‍රිය පබ්බයක් දාන්න පුළුවන්, ඕන්නම් පංච බල පබ්බයක් දාන්න පුළුවන්. පබ්බයක් කියන්නේ කොටස. ඇයි දාලා නැත්තේ? මේ මේගොල්ලෝ ඉන්නේ අරවලට උඩින්, අරව වැඩිලා දැන්. ඒක ආයේ හිට යන්නේ නැහැ දැන්. ප්‍රජංග ධර්ම කියන්නේ නිවන පැත්තට නැඹුරු කරන එන හැම අරමුණක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ලුණු දාලා තිබුණා කියලා කෑමනේ. දැන් ලුණු නැදා තිබුණනේ අපිට ඒක විදර්ශනාක පැත්‍ර නඹුරු කරගන්න පුළුවන් උනේ. ලුණු තිබුණා නම් බාරගන්නේ නීවරණේ. ලුණු නැතුවම දැන් බොජ්ජංගේ ටිකක් අවදි කරගෙන හිතන්න පුළුවන් උනේ. එහෙම නෙවෙයි. බොජ්ජංගේ වැඩෙනකොට වෙන්නේ ලුණු තිබුණත් එයා ඒක අනිත් පැත්‍ර විදර්ශනා කරලා කුසලයක් කරගන්න පැත්‍රමයි ගෙනියන්නේ. ඒ කියන්නේ කාම ගුණේ තිබුණත් ඒ පැත්‍ර ගෙනියනවා. ඒක තමයි මේ බොජ්ජංගේ හැටි. දැන් කරන කාම ගුණයක් දුන්නා. يعني ප්‍රිය වර්ණ්‍ය සද්දයක් ගන්දයක් දුන්නා. බොජ්ජංග ධර්මයේ හිතේ තියෙනවා නම් එයා ඒකෙනුත් පින් රැස් කරනවා. ඒ කියන්නේ නිවන පැත්තට මේ ආරව. ඒක ටිකක් අමාරුයි හදාගන්න හිත ඇතුලේ නේද? ඒ හින්දා තමයි අපි ලුණු අඩු කරලා වගේ ඉස්සරහ. ඉස්සෙල්ලා මෙහෙම අඩු කරලා පුහුණු කරනවා. පස්සේ තිබුණක් කමක් නැහැ. මම විදර්ශනා කරනවා ඒකයි. කින තැනකට එන්නේ. එතකොට තමාතුල දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කෑම කනවා. තමාතුල පිහිටවාගත්ත 100 කියන්නේ දිවේ 100 පිහිටවාගෙන තියෙනවා. ඊළඟට කෑම කනකම මම මොකද කරන්නේ? ඒ දිවේ දැනෙන රසයයි එතුණු ක්‍රියාත්මක වෙන ඔක්කොම ධර්මතා ටිකයි නුවණින් විමසනවා. මේක මොනවාද? මේ ධර්මතා මොනවාද? නුවණින් විමසනවා. විමසන්න වීරියක් ඕනේ. මොකද නැත්නම් කැමරහට වහල් වෙන්න ඉඩ තියෙනවා. ඒ වීරියෙන් තමයි අර පැත්තට දාගෙන ඉන්නේ. ඒක වීරිය සම්ප්‍රඥාකේ. ඒ ඔයගොල්ලෝ මේ ටික කරා. ඒක නම් මේ කියන්නේ. ඊට පස්සේ වෙන්නේ ප්‍රීතියක් එනවා. මේ ඒ කැමකට මම මනෝ සංචේතන ආහාරය බවට පත් කරා. ලොකු කුසලයක් කරගත්ත කියන ප්‍රීතිය. ඒක මට දැන් පැහැදිලි. ඒක එක්කම සංසිඳීම. මේකට කියන්නේ පස්සද්ධි කියලා. විතකයි සංසිඳින හිත සමාධිගත වෙනවා. කෑමවල ඉතුරු හරිය සමාධියෙන් ගන්න පුළුවන්. මේ මොනවා නම් මන්න හිතේ බොජ්ජංග තිබිලා තියෙනවා. ඉතින් කරන හැම වැඩේම මම ටෙස්ට් කරලා බලන්න. බොජ්ජංග තියෙනවද නැද්ද? නැත්නම් නැහැ කියලා දැනගන්න එකත් සතිපට්ඨාන. තියෙනවනම් තියෙනවා කියලා දැනගන්න එකත් සතිපට්ඨාන. එහෙම බලන්න. මේක නම් අපේ රූපමාවට ගත්ත එක නේද? ඒක අනුපිළිවෙලට පිරෙනවා කියන එක මාතෘකාව. මේක බලන්න මේකේ වෙනවා හැම බොජ්ජංග ධර්මයකම ඒ බොජ්ජංග ධර්මයට හේතු ටික පෙන්වනවා මේ සූත්‍රය. දැන් සතිපට්ඨානෙ පෙන්වනවානේ හැම බොජ්ජංග ධර්මයේ සමුදය ධර්ම සිහි කරන්න කියලා. අපි අර කලින් කියුවේ බොජ්ජංග ධර්මයක් හිතේ දැක්කහම මෙන්න මේ හේතු නිසා මේක සමුදය වුණේ. මේ හේතු නැති වෙනකොටයි බොජ්ජංගේ නැති වෙන්නේ කියලා සිහි කරන්න ඕනේ. සිහි කරන්න නම් හේතු කලින් දැනගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ සූත්‍රයේ පෙන්වන ඒ හේතු ටික. ආහාර සූත්‍රය. ඒක පෙන්වන එක එක බොජ්ජංගේ වඩන්න මොන හේතුද සමුදේ ධර්ම විදියට යෙදලා තිබුණේ. සමුදේ ධම්මානුපස්සීවා කියන කොටස සතිපට්ඨානෙ කරන්න නම් හේතු ටික
දැනගෙන ඉඳලා තියෙනවා. මේ කර්ම ටික දැනගෙන ඉඳලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සති කියන එක සම්බෝධියක් විදිහට පිළිහිටවීමට සුදුසු ධර්මයක්. සුදුසු ධර්මයන් ආයේ අපි හොයාගන්න තියෙනවා. තව ස්ලයිඩ් එකක් මම දාලා තියෙනවා. ඒ සුදුසු ධර්මයන් තියෙන්න ඕනේ අර උපාය මානසිකාරය තියෙන්නත් ඕනේ. යෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ උපාය අනුම බහුලව නුවණින් මෙනෙහි කිරීම කියන හැකියාවක් තියෙන්න ඕනේ. ඔන්න ඒ කාරණා දෙක යෙදුණ සති සම්බොජ්ජංගය හටගන්න. මේ දෙක තමයි සමුදය ධර්ම සති සම්බොජ්ජංගය. යෝනිසෝ මනසිකාරය කියන එක මොන්දර මේක ආය බැලුවත් ඔයගලන් පෙනේ හැම එකටම දියද්දාල. ඒ කියන්නේ ඒක නැත්නම් එක බොජ්ජංගයක්වත් නැහැ කියන්නේ. ඒ හේතු ධර්ම හැම එකටම හේතු වෙලා තියෙනවනේ ඒක. එතකොට ඒක නැත්නම් එකම බොජ්ජංගයකත් අපේ හේතේ නැහැ. හැබැයි උපාය මනසිකාරයට විෂය වෙන්න තව සුදුසු ධර්මයක් තියෙනවානේ. මේ හැම එකටම පෙන්නනවා. අපි මේ එක එක අරන් බලමු. සතිපට්ඨානේ අර අග කොටස කරන්න බැරි වෙනවා. සමුදය ධම්මානුපස්සීවා එක කරන්න බැරි වෙනවා. මේ ටික දැනන් නැත්නම් හේතු දැන් නැත්නම් සමුදය ධම්මානුපස්සීවා ඒක සිහිය පිටවන්න බෑ. මේ හේතු හරි දීර්ඝයි. ස්ලයිඩ් 15ක් 20ක් විතර තියෙනවා. හේතු ගොඩාක් තියෙනවා. ඉතින් අපි හේතු ටික දැන් බලන්නයි යන්නේ. උදාහරණයක් විදිහට දැන් මෙතන කියන සිහිය බොජ්ජංගයක් ලෙස පිහිටවීමට සුදුසු ධර්මයක් කිව්වහම ගොඩක් තියෙනවා. හතරක් තියෙනවා. මේ හතර අපි දැන් බලන්න යනවා ඉස්සරහට. ඊළඟට ධම්මවිචයට මෙන්න මේ ධර්මයනේ ගොඩාක් ජාති. එතන ලිස්ට් එකක් තියෙනවා. ඒකත් අපි දැන් බලන්නයි හදන්නේ. වීරියට මෙන්න මේ ධර්මය. ඒකට මෙන්න මේ හේතු ධර්මයන් අපි තව ටිකක් බලන්න ඕනේ. මේ සයිට් එකෙන් ගන්න තියෙන්නේ මේ උපාය මානසිකාරය කියන එක හැම එකටම යෙදෙනවා කියන එකයි. සමහර ඒවාට තියෙනවා. දැන් කය සංසිඳීම, චිත්තේ සංසිඳීම, ඒක බහුලෙන් නුවණින් මෙනෙහි කිරීම. ඒතකොට හේතු දෙකම එතන පෙන්නලා තියෙනවා. එතන සමත නිමිත්ත. ඒ නිමිත්ත බහුලව මෙනෙහි කිරීම. ඒ විදිහට හේතු දෙක බැගින් හැම නිවරණයටම වගේ පෙන්වලා තියෙනවා. හැබැයි මෙන්න මේවට තව හේතු ගොඩක් තියෙනවා. අපි ඒක බලමු ඊළඟ ස්ලයිඩ් එක. බයත් හිතේ සමානලාට ඒ ඔක්කොම කරන්න තියෙනවා. දැන් මැරෙන්න කලින් කියලා කරන්න බැරි වෙර ගොඩක් තියෙනවා. දැනට කරන්න බැරි වෙර ඉන්න එක ලිස්ට් එක බලන්න වෙනවා. මොනවද හේතු ධර්මය? ඒක සමුදේ ධර්ම එවනම් ඒ ධර්ම නැත්නම් ඒ බොජ්ජංගේ සමුදේ වෙන්නේ නැහැ හිතේ. බොජ්ජංගේ සමුදේ වෙන්නේ නැත්නම් අපි ප්‍රාර්ථනා කරන අරමුණ මේ භවයේ ඉෂ්ට වෙන්නේ නැහැ. අනේ එහෙම හිතපුවම ටිකක් බයත් හිතෙනවා. ඒ කාරණා ටික බලනකොට සමහර වෙලාව නිකන් කරන්න බෑ වගේ. බලලා ඉමු නේද? බලලා පස්සේ කරන්නත් ඕනේ. මේකේ යෝනිසෝ මනසිකාරය ගැන පෙන්නන්නේ සප්ත බොජ්ජංගයන් හිතේ ඇති වෙන්න කලින් යෝනිසෝ මනසිකාරය කියන එක උපාය මනසිකාරය කියන එක පූර්ව ධර්මතාවයක් කියනවා. ඒක නැත්නම් අර එකක්වත් ඇති වෙන්නේ. අපි ඒක දැක්කත් කලින් ස්ලයිඩ් එකෙත් මේ සමහර සූත්‍රවල කෙටියෙන් මේ විදිහට පෙන්නනවා. හරියට ඉර පායන්න කලින් අරුණෝදය වැටෙනවා. තාම ඉර පේන්නේ නැහැ. නමුත් අරුණෝදය වැටෙනවා. අරුණෝදය වැටෙනකොට අපි දන්නවා ඉර එනවාමයි දැන්. අනේ වගේ යෝනිසෝ මනසිකාරය කෙනෙක්ගේ මනසේ තියනවා නම් අනිවාර්යයෙන්ම බොජ්ජංගේ හට ගන්නවමයි. ඒක අවශ්‍යමයි කියන්නේ. අරුණෝදය වගේ කියලා උපමාවෙන් පෙන්නනවා. හේතුද? මේකත් යෝනිසෝ මනසිකාරය ගැන තියෙනවා. ඉස්සරහට යන්න. මේ තමයි වැදගත්ම කොටස. දැන් මේ අපේ මේ
මේ සාකච්ඡාවෙන් ගන්න තියෙන වැදගත්ම ටික මේටි. ඒ කියන්නේ කරන්න තියෙන ටික. අනික ඔක්කොම න්‍යාය විතරයි. යමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වෙනුවෙන් මෙතනින් එහාට තමයි තියෙන්නේ. තේරෙම තියෙන්නේ කරන්න තියෙන වැඩ ටික. පස්සේ බෑ කියන්න නම් එපා ඒ ටික දෙන්න ඕනේ. ඕනම් කරන්න බෑ කියලා හිතන්න එපා. කෙරුවේ නැත්නම් දුකේම තමයි ටිකට. ඉතින් පළවෙනි එක ගමු අපි සති සම්බොජ්ජංගයේ ඉපදීම පිණිස හේතු ගන්න. අන්න පළවෙනි. ඒක දැන් ඔයගොල්ලෝ මේ කරමින් ඉන්නේ. සිහිය පිළිබඳ දැනුම අරගන්න ඕනේ මුලින්. ඉතින් ත්‍රිපිටකය කියවලා බණ අහලා යා කල්යාණ මිත්‍රයන්ගෙන් සාකච්ඡා වලින් හරි ඒ වැඩේ දැන් ඔයගොල්ලෝ කරමින් ඉන්නවා. අන්න ඒක බැරි වැඩක් නෙමෙයි දැන්ටත් කරනවා නේද? සතිපට්ඨානය කියලා මේ දවස් හතක්ම වෙන් කරගෙන මේ දැනුම පිළිබඳ සෑහෙන වැඩ ගොඩක් අපි කරා. ඉතින් ඒ තේරුම ඇටෙන මේ පළවෙනි. ඒ කියන්නේ පුළුවන් වැඩක් නේද? පළවෙනි එක. දෙවෙනි එක මේ දවස් ටිකේ කරා සති සම්පජන්න භාවනාව අර කරන හැම වැඩේම හරියට යන්ත්‍රයක් ක්‍රියා කරනවා වගේ පිටින් ඉඳලා බලන කෙනෙක් වගේ දකින්න. වෙන කෙනෙක්ගේ අංග චලන බලන් ඉන්නවා වගේ. එන යන්ත්‍රයක් ක්‍රියා කරනවා වගේ ඇඟේ හැම චලනයක්ම පුංචි චලනයන් පවා අර කෑම අනනකොට අත ඇඟිලි මෙහෙම යන එක පවා සම්පජන්යෙන් ඒක මොනිටර් වෙන්න ඕනේ. ඒක ඒක දෙවෙනි එක කරන්න පුළුවන්. අමාරුයි අපි ආරම්භ කරලා තියෙන්නේ. තුන්වෙනි එක අමාරු හරියට. සතිපට්ඨානයේ නොවැඩෙන පුද්ගලයන් කියන්නේ සිහි මුලා සිහි ඇති පුද්ගලයන් ඇසුරු නොකිරි පරිවර්ජනා කියලා පෙන්වනවා. පරිවර්ජනා කියන්නේ දුරලන්න කියලා. දුරලන්න ඇසුරු නොකරන්න. එහෙම ඉතින් ගෙදර යන්නේ. මේ නාසර දෙන්නම නම් ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ට මේක ලේසි වැඩක් වෙන්නේ. නොවැඩෙන අය ගෙදර ඉන්නේ. එතකොට ඇසුරු නොකරන්න වෙන්නේ. ඒ ඇසුරට වැටෙනවා. එතනම ඉතින් මේ සැරේ සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ. මොකද හේතු ධර්ම නැත්නම් වැඩෙන්නේ නැහැ. හේතු ධර්ම නැත්නම් වැඩෙන්නේ නැහැ. කතා කර කර ඉන්න පුළුවන්. වැඩේ කරෙන්නේ නැහැ. ගෙදර යන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. නෑ සති සම්බොජ්ජන්නේ හැම දෙයකටම උතුලම වෙන්නේ හැම අංග චලනයකටම සම්පජන්නේ. අර කිව්වේ ආලෝකිතේ විලෝකිතේ විසාරවනකොට දැන් අපි සක්මන් භාවනාව පුරුදුණේකනේ ගියා හැරෙනකොට ඒ හැරෙන හැම ඇංගල් එකක්ම මොනිටර් වෙන්න ඕනේ. මේ මොකක් හරි මැෂින් එකක් හරවනවා වගේ. ඒකනේ හිමින් හැරේ. හිමින් හැරෙනකොට ඔන්න දැන් දකුණට හැරෙන්න හිතෙනවා. ඔන්න දැන් ටිකක් දකුණට හැරෙනවා. තව ටිකක් හැරෙනවා. තව ටිකක් හැරෙනවා. ඔන්න ආයෙ කෙලින් හිටගත්තා. අන්න එහෙම අර ඒ ක්‍රිකට් දහනකට ඒ කමෙන්ටේටර්ස්ලා ඉන්නේ අනේ. කරන හැම වැඩකටම කමෙන්ට් එකක් දෙන්නවා. ඔන්න දැන් කරන්න හිතෙන. ඔන්න දැන් කරන. ඔන්න කරලා ඉවරයි. කියන රනින් කමෙන්ටරි එක හිත ඇතුලේ ප්ලේ වෙනවා. කමෙන්ටේටර් වැඩ ඉගෙන ගන්න ටික. ඒක කරන්න ඕනේ. ඉතින් මුලින් මහා වැඩක් වගේ තියෙනවා. හැමදේම හිමින් කරන්න සිද්ධ වෙනවා. හැමදේම. ඒක හැබැයි මේක මගේ අරමුණ සති සම්බොජ්ජංගේ කිසි දවසක හිතේ උපදින්නේ නැහැ. ඒක න්‍යායක් බවට වෙයි නිකන් අපේ දැනුමක් බවට පත් වෙන මේ පළවෙනි මට්ටමෙන් අතර වෙලා තියෙන ඉතල දෙවෙනි මට්ටමට යන්නේ. ඒක මම කිව්වේ මේක තමයි වැදගත්ම දේ අපි මේ අද කතා කරපු රැයින්. මොකද අපි කොච්චර ධර්මය දැනගත්තත් මේ ඉර වෙන තැන් ටික තමයි මේ. ඒ ටික කරන්නම වෙනවා. වෙන කිසි විදියක් නැහැ. මේක මම අට කතාවෙන් ගත්තට මේ අට කතාව හදලා තියෙන්නේ වෙන වෙන සූත්‍ර වලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරුණක්. ඒක වෙනම ලියපුවා නෙවෙයි. බුද්ධ දේශනාම අරන් තමයි හදලා තියෙන්නේ. ඒ සූත්‍රත් වෙනනවා. හතරවෙනි එක සතිපට්ඨානයේ සහිත ඒ කියන්නේ එළඹ සිටි සිහිය ඇති අය ඇසුරු කිරීම සහ ඕන් වෙත නැඹුරු වීම. ඒ තුරු ටික තමන් සංවිධානය කරගන්න සුදුසු විදිහකට
මේ කාරණා හතර තමයි අර මේ මෙතන මම පොඩ්ඩක් ආපහු යනවා එකක් දෙන්න. මෙතන මේ කියලා තිබුණේ මේ උඩම කියලා තිබුණේ සිහිය බොජ්ජංගයක් ලෙස පිහිටු වීමට සුදුසු ධර්මයක් කියලා හේතු ධර්ම ඔන්න ඔය හතර. ඒ හතරයි යෝනිසෝ මනසිකාරයේ තමයි තියෙන්න ඕනේ කියන්නේ බොජ්ජ සති සම්බොජ්ජංගේ Tamanta හැමදේම. ඉතින් මේවන ලියාගෙන කාලසටහනක් දාලා ඩෙඩ්ලයින්ස් දාලා කෙරුවේ නැත්නම් කෙරෙන්නේ නැහැ. නිකන් හිත හිත හිටියට වැඩේ කරන්නේ අමාරුම වැඩ. සති සම්පජඤ්ඤයත් අපි දන්න සෑහෙන පුරුදු කරගන්න කාලයක් යනවා. මුලින් හැම වැඩේම ස්ලෝ කරන්න ඕනේ. එමින්. ඒ අතරේ අපේ එදිනෙදා රස්සාවල් කරන්නත් ඕනේ. ඉතින් කොහොම හරි ඒ ක්‍රම වේද හදාගන්න ඕනේ. ලේසි නෑ. ස්ලෝ කරපු ගමන් අත් කරනවා. ඒ වැඩ ප්‍රමාදයි. වැඩ ප්‍රමාදයි. වෙනම ඒකනේ අපි වෙනම පුරුදු වෙන්නේ දැන් ওই සක්මන එහෙම වෙනම වෙලාවක අර හෙමින් හෙමින් ඇවිදලා පුහුණු කරන්නේ ඒක. ඒ පුහුණු පෙරහුරු. ඊට පස්සේ ඒක වැඩේට එනකන් ස්පීඩ් අප් කරගන්න පුළුවන්. මුලින් ওই විදිහට සිහිය එතෙන් පිටව පිටව පුරුදු හුරු කරගත්තාම ඒ හුරුයි හැටියට වේගවත් වෙන්න පුළුවන් තමයි. හිත මොනවාට හරි හුරු කරගත්තන් පස්සේ දැන් උදාහරණයක් විදිහට අපි දැන් ওই ගෙදර කරන වැඩ බලන්නකො සමහර ඒවා ඉතින් හරි වේගෙන් දැන් කරනවානේ පළවෙනි දවසේ කොහොමද තිබුණේ හරි අමාරුයිනේ පළවෙනි දවසේ හරි හෙමින් හෙමින් එක එක තොරතොර දැන් ගෙදර නිකම් වගේ දැන් ওই කරන වැඩ බලන්න ඒ හුරු කරගත්තන් පස්සේ වේගය එනවා වැඩේ කරන හුරු කරගන්න හැමදේම ස්ලෝ හෙමින් කරන්න හැමදේම හෙමින් කරන්න ඇවිදින එක වගේ එකක් අපි පුහුණු වෙන්නේ ඒකයි හෙමින් හෙමින් හැම දෙයක්ම එතන මේ පරීක්ෂා කරමින් යනවා. දැන් මුලින් අපිට සම්පජාන්නේදී ඔයගලන් තේරෙන්නේ නැති මේ වෙනකොට තේරලත් ඇති සම්පජාන්න භාවනාව කරනකොට මුලින් දැන් ඇඟ හැරුණාම පස්සේ තමයි හැරුණා කියලා මතක් වෙන්නේ. පුරුද්දට හැරිලාදීදී අඩිය ඉස්සරහට යනකොට පුරුද්දට ඉස්සරහට ගිහින් තියෙන පස්සේ මතක් වෙනවා දැන් ගියා නේද. එහෙම නැත්නම් මුල කාලය මම කියන්නේ මුල කාලය දෙවෙනි කාලයක් යනවා. දෙවෙනි කාලෙදී වෙන්නේ කකුල ඉස්සරහට යනවා කියලා හරියටම දාන්න ඉස්සෙනකොට පස්සේ නෙමෙයි මතක් වෙන්නේ හරියටම ඒක. ඒක දෙවෙනි කාලය. තුන්වෙනි කාලේ කකුල උස්සන්න හිතෙන එකක් ගන්න උස්සල නැත චේතනාව පහළ වෙනවා. කකුල උස්සන්න චේතනාව ඒ කියන්නේ හේතුව පහළ වෙන එකත් සතිපට්ඨානයට අහුවෙන ටයිමින් ඇඩ්වාන්ස් වෙන්නේ මුලින් ටයිම් ඩිලේ එකකින් આવුවේ වැඩේ වෙලා කකුල ඉස්සරහට ගිහින් මම මේ කරනවා. කකුල ඉස්සරහට ගියා ටික කාලෙකින් කකුල ඉස්සරහට යමින් තියෙනකොට මම දන්නවා කකුල යනවා දැන්. සාටික කාලෙ ගියාම කකුල ඉස්සරහට තල්ලු කරන්න හිතෙනවා ඊළඟට කෙරෙනවා ඊළඟට ඉවර වෙනවා. අන්න එහෙම ඇඩ්වාන්ස් එකක් ඇතුව ඒ කියන්නේ ටයිමින් ටිකක් කලින් මම දන්නවා. කලින් දන්නවා කියන්නේ චේතනාව මොනිටර් වෙලා තියෙනවා. ඒ අංග තුනට මේක යන්න තියෙනවා ඉස්සරහ. එහෙම වෙන්න පුළුවන් ඉතින්. ඔක්කොම මරන්නේ ඉතින් ඒක සම්පූර්ණ ක්‍රියාත්මක වීම හිතෙන් දැනගන්න. වැඩෙන විදිය දැනගන්න එක අරක. වැඩෙන විදිය දැනගන්නේ දැන් වැඩේ කරන වෙලාවට දැනගන්නව නෙමෙයි. කරන්න හිතෙන එක දැනගන්න. ඒකින්ද ඒ කාලේ වෙනකොට අපි හිතන්නේ ඔන්න කකුල ඉස්සන්න හිතෙනවා. දැන් ඉස්සෙනවා. ඔන්න තල්ලු කරන්න හිතෙනවා. දැන් තල්ලු වෙනවා. තල්ලු කරන්න හිතෙන එක තමයි අන්තිම තුන්වෙනි අධීරයේදී 100ට આવන්නේ. ඒක තමයි වැදගත්ම. දැන් එතෙන් එනකම් වැඩන්නේ.
වෙන විදිහකින් කියනවා දැන් චිත්තකිරී වායෝ ධාතුව උපද්දලා මේක තල්ලු වෙනකොට දැනගන්න එක දෙවෙනි අදියර. චිත්තකිරී වායෝ ධාතුව උපද්දන්න ඒ හිත ක්‍රියාත්මක වුණා කියලා දැනගන්න එක තුන්වෙනි අදියර. ඒ ගානට දිනු වෙනවා. දැන් අපි ඔය ආරම්භ කරලා තියන්නේ ඒක. ඒක ඉතින් gederedi දිගටම කරන්න අතාරින්න ඕනේ. ඒක කරගෙන යනකොට දනිස් නැවෙන එකත් අර චිත්තකිරී වායෝ ධාතුවෙම ඒ එතන වැඩ ගොඩක් තියෙනවා මසල්ස් ගොඩක් වැඩ කරනවා ඒ හැම එකම පොඩි පොඩි ගොඩක් වැඩ ඒ චිත්තකිරී වායෝ ධාතුව කියලා අපි එකට එකකට සාරාංශ කරගන්නවා නැත්නම් ඒ ඔක්කොම හිතන්න බැහැ දනිස් කිව්වට කකුලනේ කියලා කියන්නේ කකුල ඉස්සරහට යනවා කිව්වම දනිස්සත් යනවා සති සම්පජන්නේ ලේසි මේ දෙකට වැඩි. හැබැයි ඉතින් බුදුහාමුදුරුව අවවාදයක් දෙන්නේ මේ ආවට ගියාට. ඒ කියන්නේ මේ හේතු හතර නැත්නම් බොජ්ජංගේ බලාපොරොත්තු වෙන්න එපා කියන එක තමයි වෙන විදිහට කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම එහෙමනම් ජීවිතය අතහැරීම තමයි කරන්නේ. ඒ කියන්නේ බොජ්ජංගේ වනේ නම් ගිහි ජීවිතේ ඉන්නේ අන්තිමනේ ඊට කලින් ඊට බාහිර යාළුවෝ සෙට් එක අඩු ගන්න එතනින් පටන් අරන් ඉන්න බෑ තව කොච්චර යාළුවෝද අපිට ඉන්න එතනින් තමයි පටන් ගන්න එන්නේ මුලින් නැතුව එකපාරම ගේ ගෙදර දාලා දුවලා හරියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ තව සූත්‍රයක පෙන්නනවා එහෙම දුවන්නේ බෑ කියලා තණ්හා ද්විතීයෝ පුරුෂෝ කියලා පෙන්නනවා කියන්නේ කොහේ ගියත් දෙවනි පුරුෂයෙක් එක්ක තමයි වාසය කැලේ දැන් අපි භාවනා කරන්න කියලා කැලේ ඈතට යනවානේ. සමහර අය භාවනා කරන්න කියලා කැලේ ළඟ ඉන්නවා. දෙවෙනි පුරුෂයත් එක්කම තමයි ඒ හැම ඈතට ගියත් ඉන්නේ ළඟ හිටියත්. ඊතර හිටියත්. තණ්හා කියන දෙවෙනි පුරුෂයාව මග අරින්න බෑ කියලා. ඒකින්ද එකලාව වාසය කරන්න හම්බෙන්නේ නැහැ කියන අරහත් වේලම අරහත් වේ ලැබුපු කෙනා ඉතරයි එකලාව වාසය කරන්නේ. තනියම. එයා ඉතරයි තනියම. දෙවෙනි පුරුෂයෙක් නැහැ. අපි හැමෝම ගාව ඒ දෙවෙනි එක්කෙනා ඉන්නවා. එහෙම සූත්‍රයකුත් තියෙනවා. තනි වෙන්න බෑ කියනවා අපිට. තනි වීම කියන්නේ අරහත්වය කියලායි දැන්නේ. නේ, තව ගොඩක් කරුණු තියෙනින් නැති. මට යන වෙලාවක් තියෙනවා. සති සම්බුද්ධියන්ගේ උපත්ත ගත්ත කෙනා ඊළඟට ධම්ම විජය ආරම්භ කරනවා වැඩනවා පරිපූර්ණ කරගන්න. ධම්ම විජය වැඩෙන නම් ඒ අර යෝනිසෝ මනසිකාරයට අමතරව යෝනිසෝ මනසිකාරය කොහොමද තියෙන්න ඕනේ ඊට අමතරව මෙන්න මේ වගේ හේතු ටිකක් හදා ගන්න ඕනේ කියලා කියනවා. කලින් ඊසර යාපෝයගෙන ඔබ ලියලා තියෙනවා අනිත් කලස්ස ඇලියකට තමයි තියෙන්නේ ඊසරත් ලියුවා නේද ප්‍රතිපොච්ච කතා කියන හේතුව ඒ කියන්නේ විපස්සනා කියන්නේ නිවන පැත්තට හැරෙන ඒ පැත්තේ ප්‍රශ්න විමසනයක විමසන කොට කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් ත්‍රිපිටකයෙන් වෙන්න පුළුවන් කොහොම හරි ඒක ප්‍රශ්නයකට උත්තරයක් විමසන ඊළඟට වස්තු විසද ක්‍රියතාවය කියලා පෙන්නනවා. තම ආධ්‍යාත්මික බාහිර දෙපැත්තෙන් පිරිසිදු වීම. ඒක අවශ්‍යයි කියන ධර්මයේ සම්බන්ධය. වස්තු පිරිසිදු කර ගැනීම. ඒක නම් කරනවද මන්ද දැනට?
ඉඳලා හිටලා අස් කරනවා නේද? එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ හැම මොහොතකම අස් කරලා තියෙනවා. අර පියා පිළිලා හදලා තියෙන හැම මොහොතකම අස් වෙලා තියෙනවා. කාමරේ හරි දැන් අපේ අඩුපාඩු තියෙන අපි ටිකක් ගොඩ ගහනකන් ඉන්න සමහරලාට අස් කරන්නේ. එහෙම නෙමෙයි දැන් ස්වාමින්වහන්සේලාෙන් බලන්න එහෙම නෙමෙයි පුරුදු වෙන්නේ. එක දිගටම ඒක තමයි මෙතන වස්තු පිරිසිදු කර ගැනීම කියලා කියන්නේ. අල්පේච්ච වීම මහසි. තුන්වෙනි එක අපි කලින් සාකච්ඡා කරා. ඉන්ද්‍රිය සමබර නැති කෙනාට ධම්මවිචේ උපදින්නේ නැහැ කියලා කියනවා. සමන්ත ප්‍රතිපාදනය කියලා නැත්නම් ඉන්ද්‍රිය සම්භවකරණය කියලා එකට කියන්නේ ශ්‍රද්ධා ප්‍රඥා දෙක සමබර නැත්නම්. සමාධි විරිය යුගලේ සමබර නැත්නම් ධම්මවිචේ සම්බජ්ජංගේ හරියට පිටින් නැහැ කියන එක. ඒ අසමබර එක ගැන අපි දවසක් කතා කරා නේද? ඒකින්ද ඒ ගැටයට අහුවෙන්න එපා. ඒ පැත්ත බැලන්ස් කරලා නැති අය පොඩ්ඩක් පරිස්සමෙන් අසුරු කරන්න ඕනේ. නැත්නම් අපිත් ඒ තැනට වැටෙනවා. ප්‍රඥාව අඩු අයට තමයි දුෂ්ප්‍රඥාය කියලා කියන්නේ පරිවර්ජනය කරන්න දුරු කරන්න. ප්‍රඥාව අඩු අය දුරු කරන්න කියන අවබෝධය තියෙනවා. ප්‍රඥාවන්තයන් සේවනය කරනවා. ඊළඟට ප්‍රත්‍යවේක්ෂාව. ඒ කියන්නේ එම වැඩක්ම දවස ඉවර වෙලා හරි එන වරින් වර හරි කරන ටික නොනින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඊළඟට ඉරියව් පවත්වන කොට ඉන්නකොට හිටිනකොට ඇවිදිනකොට ඒ ඉරියව්වලදී ධර්ම විනිශ්චයට කියන ධර්ම විභාගයකට හිත නමලා තියාගන්න, හිත නැඹුරු කරලා තියාගන්න. يعني අර අපි කලින් කිව්වේ කොහොමද මොන හරි වර්ණයක් සද්දයක් වුම එනවා එම ඉරියව්වේ මේ එනකොට මේ ධර්ම විචය පැත්තට බර කරලා හිත තියාගෙන මේ තදති මුක්තෝ කියලා ඒකට පාලි වචන ඒ වචන එනවා හැම බොජ්ජංගේ. කියන්නේ ඉරියව් පැවැත්වීම ගැන අවවාදයක් තියෙනවා. හැම ඉරියව්වකදීම මම මේ බොජ්ජංගේ වඩනවාද කියලා සිහියෙන් කරන්න. මෙන්න මේ කාරණා හතත් එක්ක උපාය මනසිකාරයේ යෙදුනහම ධම්මයේ සම්බොජ්ජංගේ සමුදය වෙනවා. පටන් ගන්න. අන්තිමේම ගොඩක් ඒවා එකට යනවා. මෙතන ප්‍රඥයින් කියලා කියන්නේ අරගොල්ල නෙමෙයි. අතන කිව්වේ සිහිය මුලා වෙච්ච අය කියන්නේ සතිය පැත්තෙන් දුරල. මෙතන කියන්නේ නුවණ පැත්ත. ප්‍රඥ කියන්නේ නුවණ. එකින් එක සලකලා බලන්න දවසින් දවස කරන්න ඕනේ කොහොමද. වීර්යය. සුනල රමේෂෝයි ටික ලියලා තියෙන්නේ මම හිතන්නේ අර සාමාන්‍යයෙන් වජංග පොතේ දෙවෙනි කොටසේ රමේෂ් තමයි ඔක හදන්නේ. ඊයසරේ කරපු එදතරනේ තාම මේක ලිව්වේ නෑ ලියාගෙන යනවා. එහෙම නැත්නම් පොත දෙන්න පුළුවන් මම තියාගන්න. මේකෙන්ද ගොඩක් ඒවා අපි නොකරනවා නෙමෙයි තව ඉතින් අඩුපාඩු හදාගන්න තියෙන්නේ. විරිය. හේතු ධර්ම ටික මෙහෙමයි පෙන්වලා තියෙන්නේ. නිතරම අර අපාය බය, සසර බය අපි කියන එක නිතර ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒක විරිය සම්බොජ්ජංගයක් බවට පත්වීමේ එක සමුදේ ධර්මයක්. එක උපකාර ධර්මයක්. ඒක අපිට නැතුව නෙමෙයි. නමුත් අපි නිතරම ඒක වැඩි සීවෙන්නේ නැහැ නේද? හැම වෙලේම සීවෙන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ නිතර ප්‍රත්‍යක්ෂ ආය උනන්දු වෙයි. ආපහු සරෙන් සරේ කරන්නේ.
ඊළඟට ඒ වීරිය ගත්තොත් මෙන්න මෙවැනි ආනිසංස මට ලැබෙනවා කියලා අනාගත පැත්තෙන් ගන්න කියන වීරිය තිබුණා නම් මම මේවා මෙලාට කරගෙන නේ ආනිසංස පැත්ත දැකින්. කියන්නේ චිත්ත වීති ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ චිත්ත වීති ගිහිල්ලා ඉවරයි. යන ගමන් අල්ලන්න තාම මං ශක්තිමත් මදි. ගිය චිත්ත වේදිය හරි මතක් කරනවා. අන්න එහෙම එකක්. මේ මේ චිත්ත වේදි ටිකකින් තමයි මේ වැඩේ වුණේ කියලා වගේ මතක් කරන්නේ. පින්නපාත පචායනය කියලා කියන්නේ පින්නපාතේ ලබා දෙන අයට, ඒ කියන්නේ අපිට අනුග්‍රහය දක්වන අයට ප්‍රතිපූජා කිරීම. කොහොමද ඒක කරන්නේ? එකක් තම පින්දීම ධර්මයෙන් අනුශාසනා කිරීම ඒ ටික තියෙනවා. හැබැයි ඒකම නෙමෙයි මෙතන කියන්නේ. ඒවත් පූජා තමයි. ඊරියු ඉහළ පූජාවක් කරන්න කියන අය ගොල්ලෝ. අපිට කවුරු හරි අනුග්‍රහය දැක්වන්න. අර අපි හැදියට ධර්මයේ වැඩුවේ නැත්තම් ගිනි බෝල කනවා වගේ. ඒක නැස කියන එක තමයි වැඩිම එක. ඒ කියන්නේ කවුරු හරි දානයක් දෙනවා නම් ඒක ගන්න ඕන අපිට කියලා තියෙන එක වළඳන්න කියලා. අපි මේ භාවනාවක් වැඩුවේ නැත්තම් මොනවත් කරේ නැත්තම් දවස තුල අපි දානවත් ගිනි බෝල කෑවා වගේ. ඒ කියන්නේ අපාගත වෙනවා කියන එක තමයි සර්. ඒ නරක පැත්තෙන් එහෙම ඒකම තමයි හොඳ පැත්තෙන් කියන අර එක එක ස්වාමීන් වහන්සේලාගේ උපමා දීලා එහෙම තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ දැන් පින්නපාතේ වැඩි ඉන්න කලිනුත් හිතනාලු මම කොහොමද මේ මට දානි පූජා කරන අයට වැඩිම පිනක් ප්‍රෙස් කරලා දෙන්නේ? ඒ කියන්නේ මගේ සීලය උපරිම කරගන්නේ කොහොමද? සිල්ලන්ත කෙනාට දුන්නාම නේ එයාට පින් වැඩි වෙන්නේ. ඉතින් මගේ සීලය උපරිම කරගන්නවා. මගේ කැපවීම ප්‍රතිපදාව තව දියුණු කරගන්නවා. හෙට පින්නපාතේ යන්න කලින් ඒක අදරය කරනවා. අර පින්නපාතේ දෙන එක්කෙනාට යහපතක් පිණිස. එයාට කරන පූජාවේ ඒ තර බාහන අපි කරන්නේ. එතකොට නෑට පින වැඩි. අන්නේ එහෙම ප්‍රතිපෝජා කිරීම තමයි වැඩි උසස් කියලා. තමන්ගේ ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම එයාටත් කරන පූජාවක් කියලා. මොකද සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඒක උපමා වෙන දීලා තියෙන අතර මේ සාසනේ ඇත්තටම කරොත් මේකයි. ඒ අපිට අනිත් පැත්තෙන් අරයට දැන් අපි හිතමු නේද එයාටත් මහත්ඵල මහානිසංස වෙන්නේ. ඇත්තටම අපි හොඳ මේකෙන් හිටියොත් තමයි එයාකට මහානිසංස වෙනවා. එයා හිතාන දෙන හින්දා නමුත් අපි ඒක උපදීම කරන්න තමයි අර මහත්ඵල මහානිසංස වෙන විදිහට කරනවා කියලා අපි කියන්නේ. ඒ තව පොඩ්ඩක් එකතු කරත් ඒකට දැන් එතන දෙන්නවා මේ උපමා කතා හැම ගොඩක් ඒක මතුවෙම නේ. ඒ කියන්නේ මහලු ස්ත්‍රියක් දැන් දාන පූජා කරන ඒක ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඒ ස්වාමීන් වහන්සේ එයාට අනුකම්පාවෙන් තමයි ප්‍රතිපදාව වෙන්නේ. ඒකදී මේ ඒ ප්‍රතිපූජා වෙන්නේ මෙහෙමයි. ස්වාමීන් වහන්සේ බලනවා දැන් මෙයාට මම උදව් කරන්නේ කොහොමද? මෙයාට ධර්මයේ තේරෙන්නේ නැහැ. බණ කිව්වට තේරුම් ගැනීමේ හැකිය අඩුයි. පින්දුන්නත් ඒක ගන්න ඒ නුවණින් ගන්න හැම එච්චර මදි එයාට. ඒක අරගෙන කුසලිතක් ඇති කරගන්න. එහෙනම් මේ මම ප්‍රතිපදාව වැඩලා එයා ළඟට ගියොත් එයා දෙන දානේ එයාට උපරිම ඵල ලබා දෙන එක තමයි හොඳම විදිය. කියලා يعني අර පින්දීම මේ ඒව සමහර තැන්වලට වැඩ කරන්නේ නැහැ. මොකද ඒ දානේ දෙන කෙනාට ඒ ප්‍රඥාව නැහැ. බණ කිව්වත් දැන් පොඩි සමහර දානේ දුන්නාම ධර්මදේශනා ස්වාමීන් වහන්සේලා කරනාමනේ. ඒ කරන එක තේරුම් ගන්නත් හරියට හැකියාව නැති. එතකොට අර පැත්තෙන් තමන්ගේ ප්‍රතිපදාව දියුණු කරගෙන තමයි ඊළඟ දවසේ යන්න ඕනේ කියලා. මෙහෙම හිතපු ඒවා ගොඩක් තියෙනවා. ඒක තමයි පින්නපාත උපචායනය කියලා එන්නේ. ඒක දැන් අපිට උදව් කරපු අයට ඒ වගේ ආහාරයෙන් මේ දැන් ඡන්දෙකට මොනාරි අපි ප්‍රතිපූජා කරන්නේ නම් මොකද එයා අර ගුණ දාන්නේ තව අපිට ලොකු උදව්වක් කරා මාර්ගේ වඩාගෙන ප්‍රතිපූජා තමයි අපි අද යෑම. ඒක නිසා ඇවිල්ලාට ගියා හෙට උදේ වෙනකොට හොඳටම මේ ප්‍රතිපදාව උපරිම වෙලා කාවත් එයා ඊළඟට කෑම දෙන දවසට එයාට පින් සිද්ධ වෙනවා. මම උදාහරණයක් කියන්නේ ප්‍රතිපදාවට. කියන්නේ තමන්ගේ ප්‍රතිපදාව පැත්තෙන් තමයි ප්‍රතිපූජාව වෙන්නේ කියලා.
දායාද මහත් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම. දායාද කියන්නේ අර කලින් වගේම ඉස්සරහට මේ වීර්ය අරගෙන මේක කරොත් ඉස්සරහට මෙන්න මෙවැනි දුක් ගොඩක් මට අඩු වෙනවා. දුක් නිවීමක් සිද්ධ වෙනවා. අන්නේ මේ දුක් නිවීම දායාදය කියලා. රාහුල කුමාරයත් බුදුහාමුදුරන් වඩිනකොට ගිහිල්ලා දායාද ඉල්ලපුවාම දුක් නිවීමනේ දුන්න දායාද. ඒ වගේ ඉදිරි දා මීරියෙන් මම මේක කරොත් ඉදිරි දායාදේ මහත් කියලා හිතන්නේ. ශාස්ත්‍ර ගරුත්වේ ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒක ප්‍රත්‍යවේක්ෂා කියන්නේ මම කොහොමද ගෞරව කරේ? ශාස්ත්‍ර උන්වහන්සේට ගෞරව කරේ කොහොමද කියලා ආයේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ඇත්තටම සමහරට අපි හිතන්න ඕනේ මේ ප්‍රතිපත්ති කරලා ප්‍රතිපත්ති හරි ඒ කරා නම් ඒ ගරුත්වයෙන් එතකොට ඒ ගරුත්වය ආයෙ මතක් කරලා සතුරු වෙනකොට තව වීරියක් වැඩෙනවා. ඒක ආයෙ කරන්න ඒ ප්‍රතිපත්ති පූජාව ආයෙ කරන්න ඕනේ කරන වීරිය වැඩෙනවා. ශාස්ත්‍රවරයන් වහන්සේ මං වෙනුවෙන් කැප වෙච්ච නිසා මමත් කරන්න ඕනේ. ජාති මහත්වය කියන්නේ ඒක ටිකක් හරි නැති එකක් වගේ වෙන්නේ. දැන් ඒක පෙන්වන්නේ දැන් මේ වගේ උපතක් අපි මනස භවයක් කියන උපත පොඩි එකක් නෙවෙයි. ඒ නිසා වීරිය කරන්න ඕනේ මේක ගෙවෙන්න කලින් කියලා හිතන්නේ. එතන මේ මහත් වූ ජාතියක තමයි මම ඉන්නේ. දැන් ලොකු කුසලයක් කරගෙන ආපු තැන ඉවර වෙන්න කලින් වීරිය වැඩන්න කියලා හිතන්නේ. සබ්‍රාහ්මචාරී මහත්වේ කියන්නේ අනුන් ගැන මට හම්බෙලා ඉන්න කල්යාණ මිත්‍රයෝත් ඒ වගේ ගොඩාක් මේ මහත්තු අය මහත්තු කියන්නේ මේ නිවන පැත්තට ඒක ගැන හිතලා ඒගොල්ලොත් මතක් කරලා වීරිය ගන්න. දැන් වීරිය මැදිකමනේ අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඉතින් මේ ටික ලොකු උපකාරක කාරණා ටිකක් මේ තියෙනවා. කුසීතය වැඩි ඇසුරු කරන්න යන්න එපා කියන අවවාදය තියෙනවා. ඇසුරු කළොත් වීරිය සම්බොජ්ජංගේ වැඩෙන එක අඩු වෙනවා. වීරියවන්තයන් ඇසුරු කරන්න හැම ඉරියව්වකදීම වීරියට හිත නමන්න. උන්න 11 තමයි උපකාරක ධර්ම කියලා තියෙනවා. ඒතර මේ ධර්මත් එක්ක යෝනිසෝ මනසිකාරය මිශ්‍ර වෙලා තියෙන වෙලාවට මේ බොජ්ජංගය වැඩිම ආරම්භ වෙනවා, වැඩෙනවා, පරිපූර්ණ වෙනවා කියලා කලින් කැලේට ගලප ගන්න. සබ්‍රාහ්මචාරී කියන්නේ අපිත් එක්ක ඉන්න අනික් අය මේ මේ වගේම ප්‍රතිපදාවක් පුරන අයට කියනවා සබ්‍රාහ්මචාරී. ඒකෙන් දැන් මෙතන ඉන්න යාළුවෝ වගේ ඒගොල්ලන් දිහා බලලා වීරිය ගන්න. අන්න මගේ ඉන්න අය ඒගොල්ලොත් වීරියවන්තයි කියලා ඒගොල්ලන්ගේ මහත්වය හිතලා මමත් වීරිය ගන්න. සාමාන්‍යයෙන් අපි භාවනාවේදී අත්විඳින ප්‍රීතිය ඊට පස්සේ ප්‍රීති සම්බොජ්ජංගයක් බවට හරව ගන්න මෙන්න මේ හේතු ධර්ම ටික හදා ගන්න. ඒකට බුද්ධ අනුස්සතිය වඩා තියෙන අනුස්සතිය මේකේ. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ කොමත් වැඩන ඒවා බුද්ධ ධම්ම සංඝ අනුස්සති භාවනා සීලංශ. ඒ කියන්නේ තමන්ගෙම සීලය සිහි කරලා ප්‍රීති වෙන එක. මේ සීලය නිවන පිණිසයි කියලා. එහම එකම නිවන පිණිස ඒ පැත්තට දාලා සිහි කරන්න කියලා එක්ක යනවා. මේ සීලය අනාගත උත්පත්ති සැප පිණිසයි කියලා හිතුවොත් සීලබ්බත පරමාසයට අහු වෙනවා. මේ සීලය නිවන පිණිසයි කියලා හිතලා ප්‍රීතිය උපදිනකොට ප්‍රීති සම්බොජ්ජංගේ පැත්තට හැරෙනවා. ත්‍යාගානුස්සතිය කියන්නේ දන් දීපු මේ එක එකක් සිහි කරලා ප්‍රීතිය උපද්දන්න කියලා කියන්නේ. දේවතානුස්සතිය
ඒ ඔක්කොම අනුස්සති එතනින් එහාට උපසමානුස්සති කියන්නේ නිවන පැත්තට මම මොනවද කරගෙන තියෙන්නේ කියලා හිතන එක. රෞද්‍ර ගති ඇති පුත්කලයෝ දුරලාන එක. දෙවැනි අය තමන්ගේ හිතේ තියෙන ප්‍රීති නිරාමිස ප්‍රීතිය නැති කරනවා. ඒගොල්ලන්ගේ වචන හැසිරීම අපි අමාරුවෙන් උත්පන උපදවගෙන තියෙන නිරාමිස ප්‍රීතිය බාල කරනවා, අඩු කරනවා. ඒක ප්‍රීති සම්බොජ්ජංගයකට යන්න බැරි හින්දා රළු ගති තියෙන, රෞද්‍ර ගති තියෙන අයගෙන් ඈත් වෙන්න කියනවා. ඒගොල්ල කොහොමද අපි යාළුව නෙමෙයි වෙන්න පුළුවන්? නමුත් ඒගොල්ලෝ ඉන්න හරියක ඉන්න එපා කියන එක කියන්නේ. යාළුව නෙමෙයි වුණත් ඉන්න හරියක ඉන්න එක හොඳ නැහැ කියනවා. මුරුදු පුත්කලයෝ සේවනය කරන්න. සීනිත පුත්කල සේවනත. මුරුදු ගති පැවතුම් තියෙන අය, මුරුදු කතා තියෙන අය ඉස්සර කරා. ප්‍රසාදනී සූත්‍රන්ත පත්‍යයකින්නම් කියන තමන්ගේ හිතට ප්‍රසාදයක් ගෙන දීපු, ප්‍රීතියක් ගෙන දීපු සූත්‍ර ඔයලා ආයෙ ආයෙ කියවන. එකපාරක් කියවුවා කියලා නවත්තන්නකෝ. කියවනකොට මීතර ලොකු සතුටක් ප්‍රීතියක් දැනිච්ච සූත්‍ර විශේෂයෙන් මතක තියාගෙන ඉන්නලා මාක් කරගෙන ඉන්නලා ආයෙ කියවන, ආයෙ කියවන. එවැනි සූත්‍රය දේශනා වෙච්ච බණක් අපි රෙකෝඩ් කරලා සමන්නට ආයෙ අහන්නේ යන්නේ. ඒකත් මේකෙම කොටස. ඊළඟට හැම එකේම අගට තියෙන හැම ඉරියව් පැවැත්වීමකදීම ඒ බොජ්ජංගයට හිත නමන්න උත්සාහ කරනවා. ඔන්න 11 තමයි. ඔන්න 11 තමයි ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයක් බවට පත් කර ගැනීම උපාය. ඉතුරු ටික නම් අපි නිදර්ශ කරනවා. යන්න තියනනේ. කම්කරුවන් එනවා. එනන්ටි දැන් ගොඩක් ලියන්න කිව්ව වෙලා යනවනේ. තව හතරක් විතරක් තියෙන ඉන්න අපි ඊළඟ දවසේ පටන් ගන්නකොට හෙට පටන් ගන්නකොට ඒ ටික බින්දීම් කරමුනේ. නෑ බින්දීම් සිද්ධ කරමු. සිහි කරන්න අපි පැය 3ක් පමණ කාලයක් බොජ්ජංග ධර්ම පිළිබඳව ධර්ම කරුණු බුද්ධ දේශනා ධර්ම සාකච්ඡා විදිහට සිද්ධ කළා. ධර්ම සාකච්ඡා මේ පින අපි හැම දිනාටම රැස් වුණා. ඒ වගේ මේ කාලය තුළ සීලය ආරක්ෂා කිරීමේ පින, යම් සමාධිමත් හිතක් සහිතව සිටීමේ පින, ඒ සියල්ලත් අයිති වුණා. ඒ වගේම සත්‍යමත්ව හිටපු පින අයිති වුණා. ඒ නිසා බොහෝ පින් සිද්ධ වුණා මේ කාලය තුළ කියලා හිතලා ඒ ගැන සතුට සිතක් උපද්දවලා ඊළඟට දානමය චේතනාව පහළ කරගම්මු. මේ සිද්ධ වුණා වූ පින් වෙනුවෙන් යම්තාක් අනාගත වේදේත සුවයන් මට ලැබෙන්න තියෙනවද, ඒවා දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරනවා. ඒ අය ඒ ආනිසංස ලබත්වා කියන දානමය චේතනාව පාල කරගෙන මුලින් දෙවියන්ව අරමුණු කරමු. සම්‍යක් දෘෂ්ටික දේවතල වලින් පටන් අරන් අනිකුත් දේවතල අරමුණු කරන්න අරමුණු කරලා ඒ දෙවියෝ කෙරෙහි හිටමු. දෙවියෝ මේ මොහොතේ මේ හිත සතුටින් මන් දෙන මේ පින් අනුමෝදන් වෙලා ඒ පුණ්‍යානිසංස බලයෙන් තමන්ගේ දිව්‍ය සැප සම්පත්තිය තවත් බොහෝ කලක් පවත්වා ගනිත්වා. එයින් සතුට වෙන දෙවියෝ බුද්ධ ශාසනය, බුද්ධ දේශනා, බුද්ධ ශ්‍රාවකයන් දිගු කලක් තව සුරක්ෂිත කරත්වා කියලා හිතලා අපි දෙවියන් පින් අනුමෝදන් කරමු. ආකාශත්‍රාසිකුමත්‍රා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්‍රාසිකුමත්‍රා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.
අකාශත්තාච බුම්මත්තා දේවානාග මහින්දික පුඤ්ඤාතං අනුමෝදිතා චිරං රක්ඛන්තු මන්තරන්ති. දෙවියන්ගේ චිත්ත ප්‍රීතිය අරමුණු කරන්නේ සතුට වෙන්න. ඊළඟට මේ භවයේ දෙමාපියන්ව ඊට පෙර භවයන්හි දෙමාපියන්ව සිහි කරලා හිතමු. ඒ අය මට කරපු උපකාර වචනකින් කියලා ඉවර කරන්න බැරි තරම් සුවිශාලයි. එවැනිම උපකාර කරපු ඥාතීන්වත් ඒ ගමන්ම සිහි කරන්න හිතන්න. ඒ අයගේ ප්‍රාණකාරය අද සසරේ කොහේ හිටියත් හිත සතුටින් අන්දෙන මේ පින් අනුමෝදන් වෙලා ඒ පුණ්‍ය ශක්තිය බලෙන් ඒ අය ඉන්න භවයන් සූපත් කරගනිත්වා. එතනින් නොනැවති උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න මේ පින් හේතුපනිශ්‍රේ කරගනිත්වා කියලා හිතලා එයාට අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ගොඩාක් සතුට වෙන්න. එයා ඉන්න තැන්වලට මේ පින් ලැබිලා එයයි සූපත් වෙනවා. මහා ලොකු යුතුකමක් එයයි වෙනුවෙන් මං අද සිදු කළා කියලා සතුට වෙනවා. ඊළඟට මෙවැනි පින් ගොඩක් අද දවසේ කරගන්න අපිට උදව් කරපු කල්යාණ මිත්‍රයෝ සිහි කරමු. අපේ චානක මහත්මයා, ඒ වගේම සංවිධාන කටයුතු වල උදව් වෙන සඳුනිල මහත්මයලා, ඒ පිරිස ඇතුළු අපි හැමදෙනාම යම් යම් වැඩ කොටසක් ඉටු කර අපි අපිවත් සිහි කරගමු. ඊට අමතර මේ තාක්ෂණික උපකරණ දීපු විමල් මහත්මයා, ඒ වගේම සමිරු මහත්මයා, ඒ හැමදෙනාමත් සිහි කරමු. ඒ වගේම අපිට ආහාර ප්‍රත්‍ය, වෙනිකුත් ප්‍රත්‍ය සපයන ඒ අනිකුත් හැම පිරිසම සිහි කරලා හිතමු. ඒ හැමදෙනාටම, ඒ අයගේ පවුල්වල ඥාතීන්ටත්, ඒ අය විසින් සිදු කළා වූ මේ කුසල කර්මයේ බලෙන් ඉදිරි නිරෝගී චිර ජීවනයක් සැලසේවා. ඒ වගේම අප්‍රමාදව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න මේ පින හේතු වේවා කියලා එයට පුණ්‍යානුමෝදනා කරමු. ඊළඟට වෙනත් සියලුම සත්ව අරමුණු කරන ලෝකතල ඔක්කගේම, ඒ වගේම නිශාන්ත මහගමගේ මහත්මය අපිට ආහාර ප්‍රත්‍යයට හැමදාම උදව් කරන එතුමාවත්, ඒගේ පවුලේ අයටත් ඒ විදිහටම ප්‍රාර්ථනා කරමු. චිරජීවනයත් නිර්වාණ අවබෝධයත් ලැබේවා. ඊළඟට ලෝකතල සියල්ලෙම විසිරලා ඉන්න සියලු සත්වයෝ අරමුණු කරලා හිතමු. මේ යම් තාක් සත්වයෝ කැමති නම් මම මේ දෙන පින් අනුමෝදන් වෙලා ඒ පුණ්‍ය ශක්තිය තමන් සතු කරගෙන භුක්ති විඳින්න මේ මොහොතේ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා එයාටත් පිසින් අනුමෝදන් කරමු. තමන් ගැන හිතලා හිතන්න මේ කුසල ශක්තියෙන් මම ප්‍රාර්ථනා කරන විමුක්ති සුවය සිහි කරමු. නීවරණ වලින් හිත විමුක්ත වේවා. සංයෝජන ධර්ම වලින් හිත විමුක්ත වෙලා අප්‍රමාදව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියලා තමන් කෙරෙහි නිවන ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අද රෑ මම සිද්ධ කරන්න යන කුසලය පෙර කුසල් බලයත් එකතු වෙලා ඉතාම සාර්ථක වෙලා අදාතම මම ප්‍රාර්ථනා කරන මේ මාර්ගඵල නිවන අවබෝධය සිදු වේවා කියලා අධිෂ්ඨානයක් කරගන්න. අවසරයි හෙට දවසේ අපි වැඩසටහන ගැන ඇගීමත්, ඒ වගේම සර් ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයට උදව් කලායට පුණ්‍යානුමෝදනාත් විධිමත්ව සිදු කරන අතරේ අද දවසේ විශේෂ අවස්ථාවක් නිසා කිටියෙන් පුණ්‍යානුමෝදනාවක් කළ යුතුයි කියලා අපි අද දවසේ විශේෂ දවසක් වශයෙන් සැලකෙනවා. ඒ නිසා
විශේෂ පුණ්‍යානුමෝදනාවක් කිටියෙන් හෝ කළ යුතුයි කියලා අපගේ සංවිධායක මණ්ඩලය කල්පනා කළා. මම හිතන්නේ විශේෂ කටයුත්ත පිළිබඳව කියන්නට පෙර ආතුව ඒකට ආශිර්වාදයක් වෙන්නට ඇති. අපිට හෙට දවසේ රාත්‍රී කාලයේ සම්පූර්ණයෙන්ම රුවන්වැලි සෑය ගත කරන්න යොදාගෙන තිබිච්ච කාරණේ අද රාත්‍රියට යෙදුනේ ඒ සුවිශේෂ කාරණේ නිසා වෙන්නට ඇති කියලා මා විශ්වාස කරනවා. අපගේ කිස්සිරි සමරසිංහ මෙත්තුමාගේ, අපගේ ගුරුදේවයන්න් වහන්සේතුමාගේ දයාබර පියාණන් අභාවප්‍රාප්ත වෙලා අද දවසට වසර 19ක් වගේ කාලයක් ගත වෙනවා. ඒ වෙනුවෙන් අද මම හිතන්නේ එතුමාට එහි ඒ දානමය කටයුතු වලට, පුණ්‍ය කටයුතු වලට සහභාගී වෙන්නට නොවුණත් එතුමා වෙනුවෙන් එතුමාගේ සියලු බර කරට අරගෙන එතුමාගේ දයාබර බිරිඳ අද දවසේ එතුමාගේ නිවසේ ඒ දානමය කාර්යය ඉටු කළ බව අපට දැනගන්නට ලැබුණා. මම හිතන්නේ ඊතරම් යහපත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ බිරිඳක් ලැබුණු එතුමා මම හිතන්නේ එක පැත්තකින් ඒ වාසනාවන්ත බව සිහිපත් කරමින් අපි සියලුම දෙනා මේ දවස් 5 6 7 8 ඇතුළත කරගනු ලබන්නා වූ, ඒ වගේම කරගනු ලැබුවා වූ සියලුම කුසල ධර්මයන් අපගේ කිස්සිරි සමරසිංහ මැතිතුමාගේ ඒ දයාබර පියාණන්ට අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එතුමාගේ දයාබර මෑණියන් වහන්සේ අපි කවුරුත් දන්නවා රෝගාතුර වී පසුවන්නේ. එතුමියටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු අපි සියලුම දෙනා එකතු වෙලා. ඒ වගේම අපට මඟ පෙන්වන මං හිතන්නේ එතුමා ඉදිරියේ අපි පුංචි පොළු කුරුට්ටන් වගේ, එමන් නැත්තම් ඉතාමත්ම මොන්ටිසෝරි ළමයි වගේ එවැනි තත්ත්වයක ඉන්න අපව එතුමාගේ තත්ත්වයට ඔසවා තබන්නට, එතුමා යන මඟ ගෙන යන්නට ඒ දරණ උත්සාහය ඇත්ත වශයෙන්ම අපට වචනයෙන් විස්තර කළ නොහැකි. ඒ මහා පුණ්‍ය කර්මයේ කරුණ ලබන ඔබතුමා අපගේ අර සිල්මේනියන් වහන්සේ හැමතිස්සෙම කියනවා එතුමා මාර්ගඵලලාභියෙක් විය යුතුයි කියලා. ඒ වගේම මට මතකයි එක්තරා ත්‍රිපිටක පූජාවකදී ගරුතර ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාශ කළා ඔබතුමාට. මගේ වචනේ තේරුම නම් නිවැරදිව දන්නේ නැහැ. මම එතුමාගෙන් එක් ප්‍රශ්නයක් වශයෙන් අහන්න හිතියේ මේ සුඛා ප්‍රතිපදාවෙන් නිර්වාණය අත්වේවා කියලා ඒ ගරු ස්වාමීන් වහන්සේ කළ ප්‍රාර්ථනය අපි සියලුම දෙනාත් එකතු වෙලා එතුමාට ප්‍රාර්ථනා කරමු. මේ අත්භවයේදීම ඒ ප්‍රාර්ථනේ ඉෂ්ට වේවා කියලා. මා විඤ්ඤාහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අද රාත්‍රිය අපට වැදගත් කාර්යයක් ඉදිරි කරන්න තියෙන නිසා අපි සියලුම දෙනා රාත්‍රී දානේ වැළඳීමේ පසුව රුවන්වැලි සෑයට යමු. ඒ වගේම අපගේ මේ සංවිධායක මණ්ඩලයට සහ සර්ට සර්ගේ පවුලයට මේ උදව් උපකාර කරන සියලුම දෙනාට අපි හෙට දවසේ ඉතාමත් විධිමත් පුණ්‍යානුමෝදනා කරමු කියලා සියලුම දෙනාට ඉල්ලීමක් කරමි. ස්තුතියි. ස්තුතියි සියලුම දෙනාට. නිවන් සුව ලැබේවා.